ඉතින් ළමයි මේ එහෙනම් අද ක්ලාස් එක ඇත්තටම අපිට ඩිස්කස් කරන්න ටයිම් මදි ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එක. ඉතින් මම හිතුවා ෆස්ට් පේපර් එක අපි මේ විදිහට සාකච්ඡා කරමු කියලා ඔන්ලයින්. මේ මම මේක රෙකෝඩින් එක YouTube දාලා තියෙනවා. ඒකට අද අපි කතා කරන්න හදන්නේ සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කරපු 2018 පළාත් පේපර් එක ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට අදාළ. ඒකට ඔයාලට සිකුරාදා තමයි එක්සෑම් එක තියෙන්නේ. ඉතින් සිකුරාදාට හොඳට ලියන්න මම හිතනවා මේක මොකක් හරි මේකේ තියෙන දේවල් අපි කරුණු ටික ටික ගමු මම එතකොට ඔයාලට නෝට් කරගන්න දේවල් ටිකක් කියනවා ඒ ටික අනිවාර්යෙන් නෝට් කරගන්න පේපරේට අමතරව අපි එහෙනම් වැඩේ කරගමු දිගටම හරි එහෙනම් මාත් එක්කම දිගටම ඉන්න අපි මේකේ හොඳ දෙයක් කරමු වටේ අරම්මන සද්ද ගැන එච්චර හිතන්න එපා මොකද අපේ අයියලා අක්කලාට මේ දවස්වල එක්සෑම් ඉවරයි ඉතින් ඒකේ ප්‍රීතියනේ ඉතින් කට්ටිය ඉතින් දන්න එක්සෑම් එකක් ඉවරනහම කොහොමද ඉතින් ඔයාලගේ සතුට කියලා ඉතින් ඒකට පොඩ්ඩක් කට්ටිය සින්දු කියන උඩ මම හිතනවා ඒක ඔයාලට ප්‍රශ්නයක් නොවේවි කියලා හරි මම එහෙනම් මේක මෙතනින් එහා ඩිස්කස් කරන්න හරි බලමු ඒතර 2018 මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ හරි ප්‍රශ්න ඔයාලට තියෙනවා ප්‍රශ්න 25ක් තියෙනවා පළවෙනි කොටසෙන් ප්‍රශ්න 25යි දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 5යි ওই විදිහට තමයි තියෙන්නේ ඉතින් අපි එක එක කරගෙන යන් හරි පළවෙනි එක දීලා තියෙනවා කුඩා පොදු ගුණාකාරය පාඩමෙන් ඔයාලට අහලා තියෙනවා. එතකොට කුඩා පොදු ගුණාකාරය ඔයාලට කතා කරන්නේ 9 වසර සහ 10 වසරදී 10 වසරෙත් තමයි ගොඩක් වෙලාවට අර සාධක සහ වීජිය ප්‍රකාශන ආශ්‍රයෙන් ගොඩක් සුළු කිරීම් තියෙන්නේ. නමුත් 9 වසරදී සහ 8 වසරදී මහා පොදු සාධකේ ආශ්‍රිතව ඔයාලට ඒකේ දැනුම දෙනවා මොකද්ද කුඩා පොදු ගුණාකාරය කියන්නේ කියලා. හරි අපි බලමු. සරලවම කුඩා පොදු ගුණාකාරය හොයද්දී ඔයාලා මෙන්න මේ පොයින්ට් එක මතක තියාගන්න. හරි. දැන් මම ඔයාලට කියලා දෙනවා මේක මෙතනින් එහාට කොහොමද අපි හරියට පේපර් එක ඩිස්කස් කරාට පස්සේ අපි කොහොමද පේපර් එකට විවරණයක් ලියන්නේ කියලා. හරි. පළවෙනි දේ තමයි ඔයාලා මේකට දැන් ඔයාලා දන්නවා දැන් මේක ඔයාලා උත්තර ලියලා තියෙන්නේ. මේ උත්තර ලියන කොළ ගැන නෙවෙයි මම කියන්නේ ඔයා අලුතෙන් ගන්න පොඩි කොළයක්. පුළුවන් නම් ඒ කොළයට අමතරව තව පොඩි පොතකුත් ගන්න. පුළුවන් නම් පිටු 80 නිකන් නෝමල් පොතක් ගන්න උත්. ඒ පොතක් පැත්තකින් තියාගන්න. ඒ පොතට අමතරව කොලේකුත් ගන්න මම ඒ පොතට යවන්න ඕනේවා කියන්න වෙනම කොලේට ගන්න ඕනේවා කියන්න වෙනම හරි පළවෙනි දේ කුඩා පොදු ගුණාකාරය හරි දැන් හිතන්න දැන් මම මේකේ ප්‍රශ්නේ ඔන්න සාකච්ඡා කරනවා කුඩා පොදු ගුණාකාරය අපි හොයන්නේ කොහොමද මේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි සලකනවා ඔය පළවෙනි පදය සහ දෙවෙනි පදය වෙන වෙනම ගන්නවා දැන් 4 a වර්ග b කියන එකේනා මෙයාව අපි දාගන්නවා කුඩා ප්‍රථමක සාධක වලින් එතකොට ප්‍රථමක සාධක වලින් මෙයාව ලියුවාම ඔයාලට එනවා මොකක්ද දෙන්නේ 2 වර්ගය 2 වර්ගය ඊට පස්සේ a වල වර්ගය b කොහොම නෙන්නේ හරි ඊට පස්සේ 3 AB තියෙනවා 3 AB කොහොමද එන්නේ 3 ප්‍රථමක සාධක නැහැ ඒකින්ද 3 3මයි AB හරි දැන් ඔයාලා බලන්න ඕනේ දැන් මෙතන ලියවෙච්ච දේවල් මේ අපි 4 වෙනුවට 2 කියලා තමයි ගත්තේ ඇයි 4 කියන ප්‍රථමක සාධකයක් නෙවෙයි අපි ඒක ප්‍රථමක ඉලක්කම් නෙවෙයි ප්‍රථම ඉලක්කමක් විදිහට ගන්න ඕනේ ඒ වගේ වර්ග හෝ ඒ වගේ බලයන් විදිහට තමයි ගන්න ඕනේ නැත්නම් මෙයාව හරිද ඕක තමයි අපේ පියවර හරි ඕක කරගෙන ඊට පස්සේ බලමු ඔයාට හම්බෙච්ච ඉලක්කම් මොනවද කියලා. දැන් ඔයාට අලුතෙන් හම්බෙලා තියෙනවා 2 හම්බෙලා තියෙනවා A හම්බෙලා තියෙනවා ආය B කියලා හම්බෙලා තියෙනවා ආය 3 කියලා හම්බෙලා තියෙනවා. ඕවනේ ඔයාට හම්බෙච්ච දේවල්. ඔන්න ඔය හම්බෙච්ච දේවල් වලින් හරිද? වැඩිම බලය තියෙන්නේ මේ කට්ටියගේ මොනවද කියලා තමයි ඔයා ඊළඟට හොයන්න යන්නේ. හරිද? ආ දැන් බලන්න 2 වැඩිම බලය මොකද්ද? ඔයා දන්නවා 2 මේකේ මේ මේ 2 2 වැඩිම බලය ඇවිල්ලා තියෙන කවුද බේම් මෙයා 2 වර්ගය ආ 2 වර්ගය කියලා දාගන්නවා හරිද ගුණ කිරීමක් දාගන්නවා ඉස්සෙල්ලා ඉලක්කම් වල වැඩට ඉවර කරන්න ඕනේ ඊට පස්සෙ තමයි වීජිය පද වලට යන්නේ ඔයා දන්නවා දැන් 4 ගුණ කිරීම a ගුණ කිරීම b වගේ තිබ්බොත් ඔයා ලියන්නේ කොහොමද මේක 4 ab මේ මුලට ඉඟා ඉලක්කම් දාන්නේ එහෙනම් පළවෙනි ට ඉලක්කම් සලකන්න ඊට පස්සේ ඉලක්කම 3 තියෙනවා ආ 3ත් ලියන්න 3ේ ලොකුම බලය කවුද මෙයා එහෙනම් මෙහෙමම ලියනවා ඊට පස්සේ තියෙනවා කවුද a ඉන්නවා a වල කවුද ඉන්නේ වැඩිම මෙයාගේ a වල තියෙන්නේ 1යි මෙයාගේ a වල තියෙන්නේ 1යි නමුත් මෙයාගේ a වල තියෙනවා 2ක් නේ ආ එහෙනම් මෙතෙන් ඉන්නේ a වර්ගය
ගුණ කිරීම b වල තියෙන්නේ මෙයාගෙත් එකයි තියෙන්නේ මෙයාගෙත් එකයි තියෙන්නේ එහෙනම් මට b වල එකයි ගන්න වෙන්නේ එහෙනම් ඔයාගේ උන්න අවසාන උත්තරේ වෙන්න මෙහෙම එන්න ඕනේ බේ මේක ලියා ගන්න ඕ හරි ඕක ලියන්න කලින් මෙතන සිංහලෙන් ලියන්න q po gu කියලා හරිද q po gu කියලා ලියලා ඊට පස්සේ තමයි ඕක ලියන්න ඕනේ හරිද q po gu සමානයි ඊට පස්සේ අය මෙතනත් ලියනවා ඒක අර ලියලා තියෙන හින්දා සමාන ලකුණ දාලා ඉතින් ඉන්නේ යන දෙවරක් දෙක හතරයි ගුණ කිරීම 3යි මෙතන කෙරීම ලියන්න a වර්ග b කියලා එතකොට උත්තරේ එනවා 4 වරක් 3 12යි a වර්ග b කියලා ඔයාගේ ෆයිනල් ආන්සර් එක ඔන්න ඔය විදිහටයි හරි හොඳයි දැන් ඔබ ලියාගෙන ඉවරලා ඔයාලා ඊළඟට කරන්න ඕනේ දේ තමයි දැන් ඔයා ඕගෙන් නෝට් එකක් හදා ගන්න ඕනේ හරිද හරි දැන් මේකේ දැන් ඔයාගේ උත්තරේ හරිනම් ප්‍රශ්නයක් නැහැ ඔගේ හරි ලකුණක් දාගන්න හරිද ඊට පස්සේ ඔයා දැන් මේක වැරදි නම් ඒ කියන්නේ මේ තියරිය මතක නැත්තම් ඔයා යන්න ඔයාගේ අර හදපු කොලේට හරිද ඔයා හදපු කොලේ ගන්න ඔයාගේ වැරදි ලියන්න හරිද දැන් ඔයාගේ මේ ප්‍රශ්නේ වැරදිනේ ආ වැරදි නම් ඒකේ වැරද්ද ලියුම අපි කොහොමද ලියන්නේ ආ මේකේ ගාන ගත්තා මෙතන ඉඳන් මෙතෙන්ට හදපු විදිහ ලස්සන පියවර පියවර යනවා හරිද එතකොට ඔයා කරපු දේවල් බලන්න මෙයාව මං ඊතලයක් ලියලා මෙහෙම ලියාගෙන තියනවා ළමයි මේක ගණන් ගන්න එපා මං මෙතනින් පස්සේ ගාන බේ මේ පැහැදිලි වෙන්න හදන්නම් මේකේ ලියන්න චුට්ටක් අචල් 2 වර්ගේ a වර්ග b 3යි ab ඕම් ඔහොම ලිව්වා ඊට පස්සේ මං බේ මේක ලියන්න නෙමෙයි කිව්වේ මේක මං පැහැදිලි කරන්න දුන්නේ අක් ඕවා ලියන්න ඕනේ නැහැ මේක ලිව්වා ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය කියලා ලිව්වා q po gu කියලා ලිව්වා මේක ලිව්වා මේක ලිව්වා උත්තරේ ගත්තා ඔය ටික තමයි ඔයාගේ කොලේට එන්නෝ නැත්තේ හරි හැබැයි පොතට එන්න නැත්ද මෙන්න මේක ලියන්න ඔයාගේ පොත බේම් මෙහෙමනම් තියෙන්නේ ඕකේ ලියන්න පළවෙනියට දාන්න පළවෙනි ප්‍රශ්නේ කියලා දාන්න මෙතන ලියන්න ඔයාගේ පේපර් එකේ නම ඕමම ඇදේට හරි කෙලින් හරි මම නම් ඇදේට ලියු බේ මෙතන ලියන්න ඔයා පේපරේ නම ලියන්න 2018 පළාත් අධ්‍යාපන පළාත් පේපර් 2018 ගණිතය කියලා ලියන්න මේක එක කියලා දාගන්න පාඩම මොකද්ද q po gu කුඩා පොදු ගුණාකාරය කියලා පාඩම එන්නෝ නේ පාඩම ඇවිල්ලා පාඩම ආවට පස්සේ පල්ලෙන් ලියන්න ඕනේ මෙහෙම කොහොමද පාඩම ලියලා ඔයා ලියන්නේ මේ කුඩා පොදු ගුණාකාරය හොයපු විදිය මම හොයන්න ඔයාට පොයින්ට් දුන්නා හරි දැන් මේ කොලේ අරන් ලියා ගන්න පළවෙනි පොයින්ට් එක දී යති පද ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයන් ලෙස ලියන්න ආ ඒක තමයි මම මේ කරේ 4 කියන එක 2 වර්ග කියලා ලිව්වා 3 කියන එක 3 කියලා ලිව්වා a b ඒක අර a වර්ගේ b එක ලස්සන ලිව් එක මං කීවේ ප්‍රථමක සාධකවල ගුණිතයන් ලෙස ලියන්න පළවෙනි රාජකාරිය කුඩා පොදු ගුණාකාරයට එම ලියු සංඛ්‍යා සියල්ලම සලකන්න දෙවෙනි පියවර බේ මං සංඛ්‍යා සියල්ලම සැලකුවා එම සංඛ්‍යාවල වැඩිම බලයන් ඇති සංඛ්‍යා තෝරා ගන්න ඒක තමයි තුන්වෙනි පියවර වැඩිම බලයන් තියෙන සංඛ්‍යා තෝරා ගන්න හරි ඒ වැඩෙත් හරි ඊට පස්සේ මොකද කරන්නේ වැඩිම බලයන් තියෙන සංඛ්‍යාවත් උරගෙන කුඩා පොදු ගුණාකාරය ගුණ කිරීමෙන් ලබා ගන්න කියලා ලියන්න හරි ඔයා ඔන්නෝග මේක යටතේ ලිව්වා නම් ඔන්න ඔයා පළවෙනි පාඩම ඔන්න ඉගෙන ගත්තා වගේ වෙනව ඈ හරිද මේ කියන දේවල් කරන්න ඈ හරි හරි අපි ඊළඟ එකට යන්න හරි දෙවෙනි ප්‍රශ්නේ නම් වල පැහැදිලි අපි එනම් දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් යන් ඉස්සරහට හරි මා වෙනවා ඕකේ අපි sannikarshaneයට යනවා ඉතින් sannikarshaneය කියන්නේ අපි කලින් කතා කරපු පාඩමක් ඉතින් පන්තියේදී sannikarshaneය මම හිතනවා කාටවත් අමාරු නැතුව ඇති කියලා මතක ඇති අපි sannikarshaneයේදී අර මම කිව්වා ඔයාලට කණු දෙකක් සලකන්න කියලා හරිද දෙපැත්තේ කණු දෙකක් සලකන්න කිව්වා ඊට පස්සේ කණු දෙක අතරේ ඔයාලා උත්තරේ තියන්න තමයි ඔයාව නැත්තේ ඔයාගේ උත්තරේ අපි හිතමුකෝ මලක් කියලා ඔය මල ඔයා තියන්නේ මේ ඔය 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 අතර මේ කණු දෙක වැඩි කොතනද තියන්නේ කියලා තමයි ඔයා තීරණය කරන්න යන්නේ හරි දැන් හිතන්න මේ තියෙන්නේ වර්ගමූල 20 නේද ඔය දින වර්ගමූල 20නේ හරි වර්ගමූල 20 යගේ තමයි හොයන්න යන්නේ අපි දන්නවා මම මේකට sannikarshaneය හොයන්න කියලා කියනවා හරි sannikarshaneය මම මේ උත්තරේට අමතරව ටික පාඩමත් එක්ක කතා කරන්නේ මේක අමතකයි නම් ඔයාලා මේ ටික පොතේ සටහන් කරගන්න ඇත්තේ හරි
මොකද කරන්නේ 20ට දෙපැත්තේ තියෙන කණු දෙක ඒ කියන්නේ මෙයාට මේ මෙහෙම අපි දානවා greater than mark එක විශාල හෝ සම විශාල mark එක ඕක දෙපැත්තෙන් දාලා මෙතෙන් දානවා මේ 20ට අඩුවෙන් ඉන්න වර්ග පදය කවුද ඉන්නේ අඩුවෙන් ඉන්නේ මෙයාට ඉන්නේ කීයද 16 16 වර්ගමූලයේ මේ වැත් ඉන්නවා එහෙනම් කාගේ වර්ගයද 25 ඔය දෙන්නා තමයි ආ මේ ඉන්නේ 16 මේ ඉන්නේ 25 මේ ඉන්නේ 16 හරි දැන් බලන්න ඔයාගේ මෙතන ඉඳන් මේ දෙන්නට තියෙන දුරව මෙතන ඉඳන් තියෙනවා 4ක් 16 4යි 20යි 25යි 5යි 30යි 20යි 5යි 25 ආ දැන් ඔයාලට තේරෙනවා මේ කණුවේ ඉඳන් 4ක් දුරกินුයි මේ කණුවේ ඉඳන් 5ක් දුරกินුයි තමයි ඔයාගේ මල තියන්න උනැත්තේ ආ දැන් නිකන් හිතන්න මෙතන මේ පැත්තෙත් 5යි මේ පැත්තෙත් 5යි යව කියලා ඒ කියන්නේ මේ මේ දුරත් 5යි මේ දුරත් 5යි වුණා නම් ආ එහෙනම් හරි මැද නේද හැබැයි හරි මැද නෙවෙයි තියන්න වෙන්නේ කොතනින්ද චුට්ටක් වෙන්න මේ පැත්තෙන් තමයි ඔයාට තියන්න වෙන්නේ එහෙනම් ආසන්නව 4.4 හෝ 4.5 වෙන්න ඇති මන් දන්නේ හරි ඊට පස්සේ අපි කරන වැඩේ මොකද්ද 4.4 වර්ගය බලනවා හරි ඕම් 4.4 වර්ගය අපිට දීලා තියෙනවා 19.36යි 19.36 අපිට දීලා තියෙනවා ඒ වගේම 4.5 වර්ගෙත් බලනවා අපිට එනවා 4.5 වර්ගයේ කීයයි කියලාද 4.5 වර්ගය වෙලා තියෙනවා 20.25යි කියලා ඔන්න අපිට ඇවිල්ලා තියෙන උත්තර දෙන්න ආ දැන් කරන්න ඕනේ වැඩි අපිට හොයන්න කිව්වේ මේක නෙමෙයි 20නේ 20ට ළඟම මෙයාද කවුද ළඟම ආ 19.36 කියන්නේ මෙතන තියෙන 64ක් තියෙනවා හැබැයි මෙතනින් තියෙන්නේ 0.25යි එහෙනම් ඔයාලට තේරෙනවා 20ට ළඟ එක වෙන්නම ඉතින් ඒකෙන් තමයි මම තීරණය කරනවා වර්ගමූල 20යි අගය ආසන්නව වෙන්න මෙයා වෙන්න ඇති කියලා එහෙම ඉඳන් මම ලියනවා වර්ගමූල 20 සමානයි කීයද 20යි 20.25 ආවා කියන්නේ 20.25 ආවා කියන්නේ කවුද 4.5යි කියලා ගන්නවා හරි ඕක තමයි සන්නිකර්ෂණයේ කතාව හරි අපි ඊළඟට යමු ලඝුගණක ආකාරයෙන් ලියන්න හරි ලඝුගණක ආකාරයෙන් ලියන්න තියද්දි සාමාන්‍ය මම පාවිච්චි කරන මෙතඩ් එක තමයි මම මේ මේක උඩ නැගලා පාගනවා මම මේක උඩ නැගලා පාගනවා මගේ තියරිය ඒක හරිද අපි එහෙනම් ඔන්න පාගමු ඈ මොකද්ද කරන්නේ උඩ නැගලා පාගන්න යන්නේ උඩ නැගලා පාගන්න යන්නේ හරි උඩ නැග්ගා මේ මේකගේ උඩ ඔන්න ඔහොම නැගලා පාගන්න තියෙන තියලා මේක පෑගුවාට පස්සේ මොකද වෙන්නේ මේ x කියන එකේනා මෙතනින් පල්ලට වැටෙනවා මොකද ඒක පල්ලට මේ පහ කියන එකේනා තැලිලා කරලා ඉස්සලා ගිහිල්ලා ඌ මේ මෙතනින් පල්ලට යන එක තමයි වෙන්නේ ඕක තමයි වෙන්නේ හරිද මේක මෙතන හයියෙන් පාගද්දී මොකද වෙන්නේ මූ තැලෙනවා මේක පල්ලට යනවා මේ x කියන එකේනා පල්ලට යනවා අර පහ පල්ලට ගිහිල්ලා සමාන ලකුණින් මේ මෙහෙම යටට යනවා හරිද 625 නෝමල් තියෙනවා අරු පල්ලට යනවා කියන එකේ තේරුම මොකද්ද අපි පල්ලට ගියාට පස්සේ ලඝු බේම් මෙහෙම මේ පල්ලට ගිහිල්ලා මේ අර අතන තිබ්බ පහ පල්ලට ගිහිල්ලා ආ මතක තියාද ලඝු වලින් ලියන්නේ මේ ලඝුනේ කතාව ලියන්නේ ලඝු කතාව ලියද්දි කොහොමද කරන්නේ මේ මෙහෙම මතක තියාද පල්ලට යනවා කියන්නේ ඉතින් ලඝු වල පල්ලේ කෑල්ල තමයි ওই මං පල්ලේ කියලා සාකච්ඡා කරා ඕන් ලියලා ඉවරයි හරි ඔය වගේ සරල උදාහරණ වලින් මේවා පාඩම් කරන්ඩ මතක තියාගන්න. හරි. නිමල් සව නිවසේ සිට උඩුමහලේ x නම් කවුළුවකින් මාවතේ නවත ඇති මෝටර් රථයක් දකින අවරෝහණ කෝණය අංශක 42කි. ආ බලමු. අවරෝහණ සහ ආරෝහණ කෝණ. ඔයා දන්නවා ඔයාගේ ඇහැ මට්ටමේ සිට. හරිද? ඇහැ මට්ටමේ සිට. ඔයා පාත බලනවා නම් මේ පහළ හැරිලා බලනවා නම් මේ කෝණය මොන කෝණේද? අවරෝහණ කෝණය කියලා කියනවා. ඔයා උඩනම් බලන්නේ එක මොකද්ද ආරෝහණ කෝණය ඕකනේ තියරිය හරිද අපි දැන් ඒක දාලා බලමු හරි නිමල් තව නිවසේ සිට උඩුමහලේ x නම් කවුළුවකින් ආ මෙතන තමයි නිමල් කාර්යය ඉන්නේ x කවුළුවකින් නවත ඇති මෝටර් රගයක් දකින අවරෝහණ කෝණය මේකලු 42යි ආ මේක තමයි මෝටර් රගය අවරෝහණ කෝණය ඒ කියන්නේ තිරස් මට්ටමේ සිට පල්ලෙහාට තිරස් මට්ටමේ සිට පල්ලෙහාට මයින්නවා නම් එහෙනම් මේ කෝණය තමයි අංශක 42 වෙන්න ඕන ඇත්තේ දල රූප සටහනේම කෝණේ ලකුණු කර දක්වන්න
බේ මන් ලකුණු කරා මට ලකුණු දෙකයි ඔන්න ඔහමයි හදන්නේ හරි දී යති ත්‍රිකෝණිකුල පාකෝපා යටතේ අංග සමය මොකද්ද පාකෝපා මේක හරි ලස්සන මේ මේක මාතෘකාවක් ඈ හරි කට්ටිය පොතර ගිහිල්ලා මේක ලියා ගන්න මේක පොයින්ට් එකක් පාකෝපා යටතේ අංග සමය වීමට නම් අනිවාර්යෙන් පාද දෙක අතර කෝණය තිබිය යුතුය ඕක තමයි තියරිය පාද දෙක අතර කෝණය තිබිය යුතුය ඕක තමයි තියරිය ඈ හරි අනිවාර්යයි ඒ කියන්නේ මේ අනිවාර්යයි කියන්නේ පාද දෙක මැදම කෝණේ තියෙන්නේ හරිද දැන් හිතන්න දැන් මේකේ හැටියට දැන් මේ පාදෙට මේ පාදේ සමානයි දීලා තියෙනවා කෝණයටත් කෝණයක් සමානයි කියලා දීලා තියෙනවා ඉතින් පාකෝ පායට දෙඟ සම වෙන අනිවාර්යෙන් පාදය මූ වෙලා හරියන්නේ නැහැ මොකද මේ පාපා කෝ කියලා නෙවෙයි යන්නේ නැත්තේ පා කෝ පා කියලා එහෙනම් මෙයාට කවු සමාන වෙන්නේ නැත්තේ බෙන්න මෙයා අනෙක් යුගලේ ලියා දක්වන්න එහෙනම් y x සමානයි q r විය යුතුයි විය යුතුයි කියලා ඕනේ ඔන්න ඔහොම ලියවත් ඇති හරිද ඔහොම ලියලා දාන්න හරිද හෙට පේපර් එකට ඔන්න ඔහොම ලියලා දාන්න මේක සරල රේඛීය ප්‍රස්ථාරයේ සමීකරණය y සමාන mx ධන c ආකාරයට ලියන්න හරි ඔයාලා දන්නවා මේ වෙද්දි m කියන්නේ මොකද්ද අනුක්‍රමණය අනුක්‍රමණය c කියන්නේ මොකද්ද අන්තඛණ්ඩය අන්තඛණ්ඩය ආ මතක තියාගන්න අන්තඛණ්ඩය නම් මොකද්ද ඔහුගේ තේරුම y කපන තැන y කපන තැන අනුක්‍රමණය නම් ඒකේ තේරුම මොකද්ද y ඛණ්ඩාංක y ඛණ්ඩාංක බෙදීම x ඛණ්ඩාංක y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස ඕක තමයි සූත්‍රය හරි මේ වගේ දේවල් තමයි ඔයාගේ පොතට යන්න ඕනේ දේවල් හරිද ඕවා තමයි ඔයාගේ පොතට යන්න ඕනේ නැත්තේ එතකොට ඔයා දැනගන්නයි මේ ටික ඔයාගේ පොතට දාගන්න හරි මේ මම වෙලාව දෙන්නේ නැහැ මේ වීඩියෝ එක පෝස්ට් කරලා නවත්තලා බලන්න පුළුවන් ඉඳා හරිද මොකක් හරි එකක් ඔයාලට එකපාර වේගෙන් ලියා ගන්න බැයි නම් වීඩියෝ එක නැවැත්තුවට අක් ගාලා ලියා ගන්න ඒක ඒකින් හින්දා මට වීඩියෝ එකේ වෙලාව විතර කරගන්න පුළුවන් වැඩි කතා බහ නැතුව මේ ඉක්මනට වීඩියෝ එකත් ඉවර කරන්න පුළුවන් හරි ඒකින් හින්දා හරි එහෙනම් යන් අපි ඉස්සෙල්ලා අනුක්‍රමණය හොයමු අනුක්‍රමණය මොකද්ද y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස එහෙනම් y ඛණ්ඩාංක වෙනස කවුද මේ දෙන්නගේ y කවුද මේ දෙන්නගේ y දෙව y දෙන්න 4යි 2යි ඔයා දන්නවා මෙතන මුලින්ම ලියන්නේ x ඈ ඒවා එහෙම මතක තියාගන්න නෑ මුලින්ම ලියන්නේ අපි සාමාන්‍ය ඛණ්ඩාංකයක x y කියලා තමයි ලියන්නේ ඈ එතකොට y ඛණ්ඩාංක කිව්වහම මේ දෙන්න එතකොට ඔය දෙන්නගෙන් කැමති එකක් තෝරගන්න එක්කෝ a එක්කෝ b කාගෙන් කවුද අඩු කරන්න කියලා ඉස්සෙල්ලා තීරණය කරන්න මම නිකන් මූ උඩින්ද මුකෙන් මූව අඩු කරන්නම් ඈ හරිද නැත්තම් දන්න දින එහෙම ටිකක් පැටලෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ උඩ තියෙන කාගෙන් මූව අඩු කරන එක ඇඟට ගුණයි ආ එහෙනම් උඩේ කාගේ කෝණේ y ඛණ්ඩාංක කවුද 4 ඍණ මෙයා 2 බෙදීම මොකද්ද y ඛණ්ඩාංක වෙනස බෙදුවා x ඛණ්ඩාංක වෙනසේ ආ x ඛණ්ඩාංක වෙනස ලියද්ද මෙයාගෙන් මෙයා හැම අඩු කරලා හරියන්නේ නැහැ මේ මෙයාගෙන් මෙයාම අඩු කරන්න වෙනවා එහෙනම් 4 ඍණ බිංදුව අනේ ඉතින් මේක එකපාර උත්තරේ ලියන්න පුළුවන් 4න් 2ක් කීයද 2යි 2 බෙදීම 4යි මෙහෙම ලියලා බෑ ඔයා මේක හරියට ලියන්න ඕනේ 4 බෙදීම 2 කියන්නේ 1 යට 2යි එක්කෝ 1 යට 2 කියලා ගන්න සාමාන්‍ය ඉතින් 1 යට 2 කියලා තමයි අපි සාමාන්‍ය ගන්නෙ දශම පාවිච්චි කරන්නේ නෑ මේකෙන් අන්තක්කන්නේ කීයද අන්තක්කන්නේ බින්දුවේ 2. එහෙනම් මේ තියෙන්නේ කවුද? 2. ඇයි බං හැම වෙලාවෙම මෙතන බින්දුවයිනේ මේ බින්දුව කෙලින් ඉන්නවා. මේ කපන දන තමයි මේ y කියන්නේ. ආ බින්දුවේ 2. x ඛණ්ඩාංක බින්දුවයි y ඛණ්ඩාංකේ 2යි මේ. මේ කපන දන තමයි ඔය 2 කියන්නේ. ආ එහෙනම් කෙලින්ම ලිව්ව හැකි ඔයාගේ අන්තඛණ්ඩය සමානයි කීයද? 2යි. අනුක්‍රමණයත් හරි අන්තකණ්ඩයත් හරි එහෙනම් ඔය කෙලීම ලියන්න y සමානයි m වෙනුවට කීයද දාන්නේ 1 යට 2යි x ධන c කියන්නේ කවුද 2යි ආ ඔහොම ලියන්න මේ දැන් මාර් කේස් එකක් ඇතුළු වලට කවුද මේ ඉතින් අර x අකුර ඉතින් දැම්මනේ එහෙනම් මෙතෙන්ද මං x කියන එකට මොකක් හරි මේ බින්දුව හරි 4 හරි ආදේශ කරලා
මේ වයිට මේ මොකක් හරි එකක් ආදේශ කරන්නම්කෝ කියලා. එහෙම හිතෙනවද? තමයි මතක තියාගන්න මේ ප්‍රස්තාර කියන්නේ හරිද? ඔයාලගේ මොකක් හරි සමීකරණයක රූපමය අවස්ථාවක්. හරිද? එතකොට මේකෙදි අපි කියන්නේ මේ x කියන කෙනා වෙනස් වෙද්දී මේ y ගේ වෙනස් වෙනවා කියලා. මේ බලන්න. මේ බලන්න මෙයා ඔයාලගේ මේ ඉර කවුද බේන්න මෙයානේ. මේ බේ මේකේ ඔයාලගේ කතාව යන්නේ මේ බලන්න. මේ x එක මෙහාට යන්න මේ x එක මේ පැත්තට යන්න මේ x point එක පල්ලට යද්දි මේ y point එක මෙහෙම යනවනේ. x point එක මෙහාට යද්දි මේ මෙහෙම උඩට යනවා නේද මේ? y point එක ටික උඩට යනවා දැක්කද? x මෙහාට යද්දි y මෙහාට යනවා. ඒක තමයි මේ වෙන්නේ හරිද? මේ දැන් බලන්න මෙතනදි මෙහෙම මෙහෙම තන. මේ වගේ තැනක් ගත්තොත් මෙහෙම මෙහෙම තන. මේ x කියන කෙනා එක එක වෙලාවට එක එකාගය. ඒ එක එකාගයන් ගණිද්දී ඒකට අදාළව වෙනස් වෙනවා මේ y ගයක්. ඒක තමයි වෙන්නේ. මේ ඉන්නේ සාමාන්‍ය xy අකුරු දෙකක්. ඒකින් හින්දා ඒක පටලා ගන්න එපා ඈ. එතකොට අර මම දැන් කිව්වා පොතට යන්න ඕනේ දේවල් ටික. එතකොට මේ ගාන වැරදි නම් ඒ ලියන දේවල් වෙන්නේ නැති වගේ කොලේට. හරි. ඊළඟට මේක විසඳන්න කියනවා මේක හොඳයි තොත්ත බබාලට. මොකද කරන්නේ නැත්තේ පළවෙනිද? මේක අපි එහා පැතර දාලිමු. හොඳයි. මේකත් ගිහිල්ලා ලියන්න මේ පොතෙන් මේ කරුණ දුරම එක පන්නන්න කියලා දාන්න. ඒක පොඩ්ඩක් උඩින් ලියවන සමීකරණවල දුරම එක පන්නන්න. ඕක තමයි කතාව. දුරම එක පන්නන්න. සමීකරණයේ දුරම එක පන්නන. නොදන්න එක කවුද බං? x නේ. අපි මේ x තියාගන්න දුරම එක පන්නනවා. දැන් මට ඔයා කියන්න බං මේ x-ට දුරම කවුද? x-ට දුරම මෙයාද? නෑ. මේ එක ළඟ ඉන්නේ. බේ මෙයා තමයි දුරම. ළමයි මතක තියාගන්න ඔයාලට පැටලෙනවා වගේ නම් මේ තියෙන්නේ එක ගෙදරක් කියලා හිතන්න. මේ තියෙන්නේ එක ගමක් කියලා හිතන්න. මේ ගමේ ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙක වෙන් වෙන්නේ මොකෙන්ද? මේ අඩු කිරීමේ ලකුණේ. හෝ එකතු කිරීමේ ලකුණක් වෙන්න දාන්නත් පුළුවන්. මේ තියෙන්නේ තව ගමක්. හරිද? මේ තියෙන තව ගමක්. ඒක මේ සමාන කියන බැම්මෙන් දෙපැත්තේ තියෙන. හරිද? එතකොට හොඳට මතක තියා දැන් මේ x කියන කෙනාට දුරම ඉන්නේ කවුද? මෙයා නේද? බැද්දේගම නව කතාවේ මුලින්ම කැලෑවට ළඟ එක්කෙනා නේද? කැලෑ ගත උනේ මේ. මේ කැලෑවට ළඟ එක්කෙනා අටක් ගලවන්න ගත්තා. ඒක තමයි වෙන්නේ. ඈ හරි එහෙනම් මෙයා පන්න ගමු. එතකොට මේ පැත්තේ කවුද ඉතුරු වෙන්නේ? 12 වෙදීම x ඉතුරු වෙනවා. අර පැත්තට අලුතෙන් එනවා කවුද? 11. මේක ඍණ එකක්. නැත්තම් අඩු කිරීම එකක් තියෙන. අඩු කිරීම එකක් එහා පැත්තට යද්දී මේ මතක තියාගන්න මේ තාප්පේ මැජික් තාප්පයක් ඈ. හරියන්නේ නෑ ඉන්දියාවයි පාකිස්තානියයි. හරිද? නැත්තම් ගම් දෙකක්. හරිද? මේ ගමේ තිබ්බ එයාලගේ නීති මේ ගමට එද්දි නැති වෙනවා. ඒ කියන්නේ මෙයාගේ තිබ්බ හයිකාරකම් මේ ගමට එන්නේ නැහැ නේද? මෙයා මේ පැත්තේ ඉන්න ඍණ එකෙක් විදියට. හැබැයි සමාන ලකුණෙන් එයා පැත්තට ගිය ගමන් හරිද? එයාගේ රැස් බහිනවා. ඍණ දම වෙනවා. ಗುಣ කිරීම බෙදීම වෙනවා. බෙදීම ಗುಣ කිරීම වෙනවා. අඩු කිරීම එකතු කිරීම වෙනවා. අඩු කිරීම එකතු කිරීම වෙනවා. හරියන්නේ නියන් සිංහා බලු වෙනවා බල්ලා සිංහා වෙනවා. හරිද? එතකොට එනවා උත්තරේ 12යි බෙදීම x සමානයි 11 එකයි 12යි. හරි දැන් මතක තියාගන්න මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තව. මේ බලන්න මෙතන x යට නේද ඉන්නේ. තව එහෙනම් අපිට 12ක් පන්නන්න තියෙනවා. ආයන් 12 කොහොමද පන්නන්නේ? මේ දැන් හිතන්න මේ ඉන්නේ මං කියවන එක ගෙදර කියලා. හරිද? මේ දෙන්න ඉන්නේ එක ගෙදර නේ. මේ එක ගෙදරක ඉන්නේ සාමාන්‍යයෙන් දෙන්නේ. හරිද? අපි හිතමුකෝ මේ ඉන්නේ කපල්ලයක් කියලා. හරිද? ඔය වගේ දෙන්න අන්තර් සම්බන්ධතාවයක ඉඳිද්දී දෙන්නව කඩන්න හරි අමාරුයි. හරිද? මේ x එක්ක මේ ආදරෙන් දෙලි. ඔය වගේ පළහිලව්වක් කඩන්න නම් හරිද? ඔයාලගේ කපටි වලට එන්නේ මොකද්ද හොඳම අදහස? හරිද? ආදරෙන් ඉන්න කපල් එක දෙකට ගන්න. මොකද්ද කරන්න ඕනේ? මම කරන වැඩේ මේ වගේම කෙනෙක් මෙයාට ගෙනත් දෙනවා. මෙයා ගුණ කිරීම මෙයා උඩනේ ඉන්නේ. මෙයා කරන වැඩේ මම මේ පැත්තට කෙනෙක් යටට ගෙනත් දෙනවා. එතකොට මේ ඔයා තමයි මේ මුළු ගන් දෙකම පාලනය කරන්නේ. හරිද? දැන් ඔයා මෙයාට විතරක් සලකලා බෑ. එතකොට මේ පැත්තෙන් කෑ ගන්න ඇයි අපිට දෙන්න බැයිද? මොකද අපි ඔටුවද කියලා. හරිද? එතකොට කරන් දෙන්නේ ඉන්න ඔයාට දෙන්නම් කියලා මේ පැත්තේ යටට 12ක් දානවා. දැන් බලන්න. එතකොට මොකද මේ 12ට මේ 12 කැපිලා යනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විතරක් මේ 12ට මේ 12 කැපිලා යනවා. සමහර වෙලාවට ඔය වගේ වෙලාවක අට බෙදීම හතර වගේ ඔය වගේ මොකක් හරි දෙන්නත් පුළුවන්.
අපි හිතමු මේ පැත්තේ 4 බෙදීම x තිබ්බා කියලා. එතකොට මේ පැත්තේ 4 එන්නේ මේවා කරන්නේ නේද? එතකොට නේ ඕකෝල් කැපිලානේ. එතකොට මේකත් හරියට කරන්නේ 4ට 4 වරක් 1යි 8ට 4 වරක් 2යි. හරිද? එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා මෙතන 1යි මෙතන x මෙතන 12 බෙදින් 12 කියන්නේ 1යි. දැන් මෙහෙම තියලා හරියන්නේ නැහැ. 1 යට x නෙමෙයි මට නැත්තේ 20 දන්නේ කියලා කියන්නේ. එහෙනම් මම මේකේ යට එකක් උඩට ගන්න ඔයාලා මොන නියමද පාවිච්චි කරන්නේ? මොනස්පරේද? පරස්පරේ. එහෙනම් පරස්පරේ දැම්මට පස්සේ මේ පැත්ත x වෙනවා. අර කේක යටට යනවා. එක බෙදීම එක කියන්නේ කීයද? මේක කෙරීම ලිව්ව හැකි 1යි කියලා. හරි. ඔන්න ඔතනින් ඉවරයි. අනේ මේක සුළු කරන්න කියලා තියෙනවා. හරි. පළවෙනි පීවරේ විදිහට මොකද කරන්නේ? ඔයාලා දන්නා මේ ಗುಣ කිරි භාග බෙදීම කරන්න අමාරුයි. හරිද? භාග බෙදීමේදී මොකද කරන්න ඇත්තේ? මේ බෙදීම ಗುಣ කිරීමක් විදිහට දාගන්න ඕනේ. එක බෙදීම 3x වර්ගය මෙතන මම බෙදීම ಗುಣ කිරීමක් කියලා දානවා. මතකද? එහෙනම් බෙදීම ಗುಣ කිරීමක් කියලා දාපු ගමන් දෙන වෙනවා මැජික් එක. මොකද්ද? මෙයා උඩ යට පරස්පරය මාරු වෙනවා. එතකොට මොකද එන්නේ? මෙයා පල්ලට එනවා. මෙතන අරයාගේ පරස්පරය 6යි x y. මේවා අපි පට්ට ගැහුවා. මෙතන තියෙනවා x එකක්. මෙතන තියෙන්නේ x ಗುಣ කිරීම x නේද? එහෙනම් මම එකක් කපලා දානවා. x x එකක් කැපුවා. මේ 6ටයි 3යි කැපෙනවානේ. 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. මෙතන එක බෙදීම 1යි x තියෙනවා. දැන් ඉතින් කෙලීම මේ උඩ ඒ වෙනම ලියන්න පල්ලෙය වෙනම ලියන්න. ආයේ කැපෙන්නේ නැහැනේ. 1 වරක් 2යි y නේ. 1 වරක් 2යි y කියේ 2යි y. x වරක් 5 5යි x. උත්තරේ ඉවරයි. ඕක පොතට යන්න ඕන නම් ඒ පොතේ ලියාගන්න. මොකක්ද ලියගන්න? ගුණකිරීමෙන් පරස් ගුණකිරි භාග බෙදීමේදී ගුණකිරීමක් ලෙස ලියාගෙන පරස්පරය සලකන්න. හරිද? ඒක තමයි උතන තියෙන මූලික સિદ્ધාන්තය. හරි. ඊට පස්සෙ යා අසමානතාවයේ ධන නිකිලමේ විසඳුම් ලියන්න. හරි. අපිට අසමානතාව කරන්න බැරි වුණා තවම මම මේක නිකන් මෙහෙම කියලා දෙන්නම්. සරලව පාඩමත් එක්කම මේ බේම් මේ ලකුණ හිතන්න එපා. හරිද? ඔය ලකුණ හිතන්න එපා. මේක නිකන් සමාන ලකුණක් කියලා මුලින් හිතන්නකෝ. මෙතන මොකක් දුන්නත්, මෙතන මෙයා දුන්නත්, මෙයා දුන්නත්, මෙයා දුන්නත්, මෙයා දුන්නත් මොකක්වත් හිතන්න එපා. ඔය සේරම නිකන් මෙහෙම එකක් කියලා නිකන් සමාන ලකුණ නෑදන්න කෙනා එකක් හිතන්න නිකන් මේ ලකුණක් කියලා නිකන් හිතන්න. හරිද? ඒකෙත් මොකද කරන්නේ නැත්තේ මේ සමීකරණ ඇද්දී? මෙයා තියලා දුර්ම එක පන්නන්න. පන්නමු. එහෙනම් මෙතන x මේ ලකුණ එහෙමම තියෙනවා. එක බෙදීම 1යි 2කින් 1. අපි දන්නවා අපි 1යි 2කින් 1 අපි 1යි 2කින් 1ට වඩා අපි මොකද්ද කරන්නේ? මම ඔයාලට ඕන තරම් කියලා තියෙනවා විෂම භාග වලට හරවා ගන්න කියලා. එහෙනම් දෙවරක් එක 2යි 1යි 3යි. 3 බෙදීම 2යි. මෙතන අඩු කිරීම එක එහා පැත්තට එන්න මොන කිරීම එකක් වෙලාද? එක කිරීම එකක් වෙලා එන්නයි. එක බෙදීම 2යි. හරි. එහෙනම් මේක තව සුළු කරන්න පුළුවන්. මේ භාග එකතු කිරීම අපේ ඉන්ස්ටිටියුට් නම්බර් 2 මේක කරපු උන්ට පුළුවන් බැරි උන්ට බෑ ඉතින් මට වැඩකුත් නෑ උන්නම් ඈ 3යි 1යි 4යි මේක කැපුව හැකි 2යි 2යි x විශාලයි හෝ සමානයි 2යි ඔයාගේ ආන්සර් එක ඔන්න ආවා මේ මොකද්ද අසමානතාවයේ ධන නිකිලමේ විසඳුම් ලියන්නේ මේ බලන්න මේකේ කියන කතාව x කියන කෙනා මොකද්ද ලකුණක් දීලා 2යි කියලා තමයි තියෙන්නේ මෙහෙම තිබ්බොත් මේකේ තේරුම මොකද්ද? x කියන කෙනා දෙකට සමානයි. ඒ අවස්ථාවේ ධන නිකිල මේ විසඳුම් කවුද? x සමානයි 2කට. x මේ වෙලාවේ කවුද වෙලා තියෙන්නේ? 2. එහෙනම් ධන නිකිල මේ විසඳුම කවුද මේ වෙලාවේ? 2. හරි. දැන් මේ ලකුණු වල තේරුම් බලමු ඈ. මතක තියාගන්න මේ ලකුණේ තේරුම. හරි තමයි. අපි හිතමු මේ පැත්තේ මලකුයි මේ පැත්තේ ගහකුයි තියනවා කියලා. මෙයාගේ ලකුණේ තේරුම තමයි මේ පැත්තේ ඉන්න එක මෙයාට වඩා ලොකුයි කියන එක. හරිද? මෙයාට වඩා මෙයා ලොකුයි. මේ කට ඇරලා දින්නේ ලොකු එකාට ඈ. එහෙමද කියන්නේ? කට ඇරලා දින කාටද ලොකු එකාට? හරි. ඊට පස්සේ ආයෙ යන්න. මේක. ඉතින් ඒක අරගෙන අනික ඉතින් ඈ. දැන් කට ඇරලා දින්නේ මේ පැත්තනේ. එහෙනම් කවුද ලොකු? මේ පැත්තේ කා ලොකුයි. දැන් මෙහෙම දැම්ම. මේකේ තේරුම තමයි මේ පැත්තේ කාට වඩා මේ පැත්තේ කා ලොකුයි හැබැයි සමාන වෙන්නත් පුළුවන්. ඒක තමයි මේ
මෙතන යටින් එක ඉරක් ගහන්නේ හරිද ඔකේ අපි අවසාන මාක් එක මොකද්ද මේ පැත්ත ඔන්න ඔය මාක් එක මේකේ තේරුම මොකද්ද මේ පැත්ත එක මෙහාට වඩා ලොකුයි හෝ කියන සමානයි අන්න හරි අද මේකේ නම් මොකද වෙලා තියෙන්නේ මේ පැත්තේ එක මේ පැත්තේ කාට වඩා නැත්නම් මේ හුරු විදිහට ලියුවොත් මූට වඩා මේ පැත්තේ එක ලොකුයි හෝ සමාන වෙන්නත් පුළුවන් හරි ආ එහෙනම් මෙයාට වඩා මෙයා ලොකුයි හෝ සමානයි එහෙනම් අසමානතාවයේ දනණි කියන මේ විසඳුම මේ x කියන කෙනා දෙකට වඩා sorry x ට වඩා දෙක ලොකුයි හෝ සමානයි ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද x ට වඩා දෙක ලොකුයි නම් එහෙනම් දෙකට වඩා x පොඩි නේද දෙකට වඩා x පොඩි හෝ සමානයි කියලා තමයි මේ කියන්නේ දෙකට වඩා x පොඩි හෝ සමානයි ආ එහෙනම් දෙක එහෙනම් x ට ගන්න පුළුවන් x c විසඳුම් x c විසඳුම් මොනවද වෙන්නේ නැත්තේ x c විසඳුම් වෙන්නේ නැත්තේ x දෙකට වඩා අඩු හෝ සමානයි සමාන වෙන්න පුළුවන් එහෙනම් දෙක වෙන්න පුළුවන් දෙකට වඩා තව චූටි ඉලක්ක නැේද වෙන්න පුළුවන් දෙකට වඩා චූටි ඉලුනේ මේ x කියන කෙනා එහෙනම් එක වෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන් ඍණ එක වෙන්න පුළුවන් ඍණ 735 වෙන්න පුළුවන් ඕන එකක් ලියලා දාන්න අසමානතාවයේ ධන නිකිලමය හෝ 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 ධන නිකිලමය විසඳුම් මේ විසඳුම් මෙහෙම මෙහෙම ලියාන ගියාට ධන නිකිල මේ මේවා ඍණ උත්තර නේද මේවා ගන්න බෑ හරි ඌවා ගන්න බෑ ඍණ නැත්තම් ඍණ 3725 විතර ලියන්න පුළුවන් නේ මෙයා ඉල්ලන්නේ මොන විසඳුමද ධන විසඳුම් විතරයි මෙයා ඉල්ලන්නේ ධන විසඳුම් විතරයි. ආ එහෙනම් ඔයාලට තේරෙනවා. මං එහෙනම් මෙතනින් සලකන්නේ නැද්ද මොනව විතරද? ධන විසඳුම් විතරයි. එහෙනම් මගේ ධන විසඳුම් විදිහට ගන්න පුළුවන් කියලා 2 1 0යි උත්තර 3යි. ඔය 3ම ලියනවාට ලකුණු 2යි. හරි. ඒකේ මම කතා කරපු දේවල් වලින් ඔයාගේ පොතට එන්න ඕන නම් ඔයා ලියා ගන්න මොකද්ද? අර ලකුණු වල තේරුම් ටික. තේරුම් විදිහට ලියා ගන්න ඕනේ නැහැ. ඔයා අරක ලියන්න. මේ ගහයි මලයි එන ගන්න ඕක. හරිද? මේ මැප් බේම් එක ලියන්නේ කට අරින්නේ ලොකු පැත්තට ඔය වගේ නිකන් පොයින්ට් එකක් දාගන්න හරිද නිකන් ජෝක් පොතක් වගේ වෙනවා වගේ නේද ආ ඒ පොතේ වටිනාකම පේපර් එක ඉවර වෙද්දි මම කියලා දෙන්නම් ආ හරි කේන්ද්‍රික ඛණ්ඩයේ AB චාපයේ දිග සොයන්න අනේ මෙව්ව පට්ට ගැහුවා අපි ඈ හරිද AB චාපයේ දිග චාපයේ දිග චාපයේ දිග කියන්නේ කවුද? මෙන්න මෙයා. අපි දන්නවා මේ වගේ චාප කෑල්ලක දිග හොයන්න ඔයාලට සූත්‍රයක් දීලා තියෙනවා කවුද? C = 2πr. ආ C C කියන්නේ කවුද? මෙන්න මෙයා. හරිද? මේ ඕනම චාප කෑල්ල. C = 2πr. අනේ නා අපි ගුණ කරමු. 2 පා කියන්නේ කවුද? 22 බෙදීම 7යි. මේකේ r කියන්නේ අරය 14. අනේ කවුද? දෙවරක් දෙකයි දෙවරක් දෙක හතරයි හතරවරක් 22 88 සෙන්ටිමීටර් එහෙනම් ඔයාලට බේම් මෙයාගේ දිග 88 සෙන්ටිමීටර් කියලා එනවා කේන්ද්‍රික ඛණ්ඩයේ චාපයේ දිග විතරයි අහලා තියෙන එහෙනම් මෙතනින් ඉවර සමහර වෙලාවට ඔයාලගේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අහන්න පුළුවන් ආ ඕ මේක වැරදි මේක වැරදි මේක වැරදි 2πr විතරක් නෙමෙයි පුතේ මොකක්ද 2πr 2πr තීටා බෙදීම 360යි 2πr තීටා බෙදීම 360යි තීටා කවුද 45යි 360යි දැන් හරිය 45ට 1යි මේක 8යි මේක කොහෙන්ද ආවිස ඇයි බං 45 ඒවා දෙකක් කීයද 90යිනේ 45 ඒවා දෙකක් 90 90 වරක් 4 නේ 360 හා 90 වරක් 4 308යි නං 90ට ඒවා දෙකක් තියෙනවනේ දෙවරක් 4 8ක් වෙන්න ඕනේ. හරි නැත්තම් මේ අංශක 45 කියන්නේ මොකද්ද බං මේ හරියට චීස් කෑල්ලක් නෑ මේ රවුමකින් 8න් එකක් මේ තියෙන්නේ හරිද? ඕකේ. මේකට 1යි මේකට 8යි. ආ තාම කැපුව හැකි. 2 ඉතුරුයි. මෙතනින් 2ක් ඉතුරුයි. දෙවරක් 2 4යි. 4ම කවමු මෙතෙන් 2ක් එනවා 2කට. මෙයා කැපෙනවා 11යි කියලා. එහෙනම් ඔයාගේ උත්තරේ 11යි. සෙන්ටිමීටර්. එහෙනම් මෙයාගේ උත්තරේ 11යි සෙන්ටිමීටර්. සමහර වෙලාවට පරිමිතිය අහන්න පුළුවන්. පරිමිතිය ඇහුව මොන මොන එකතු කරන්න? මෙයයි, මෙයයි, මෙයයි එකතු කරන්න වෙයි. හරි. ඕකේ පොතට යනවා නම් ඉතින් මේක තමයි පොතට යන්න ඕනේ නැත්තේ අපේ කතාවේ හැටියට. මොකද්ද?
केंद्रिकांडे चापे का दिगर सी समान है 2πr 2t टबे दी में तुम सी है हैटर किया ने का तमाई याना वाना यंडो ने ते हरे दिए जब इसमें त्रिकोणाकार हरास कर वर्ग पाले हाई सेंटीमीटर वर्ग ना में ही परिमाव स्वयं ने किया दिया अभी दिल्ली हूँ मुकद परिमाव समान है मुकद अबे सूत्र ने हरास कर वर्ग पाले गुना की री में दिगर ओगन अबे परिमाव सूत्र मैं के हरास कर वर्ग पाले का उदाहरण है बे में आने द में आने अबे हरास कर वर्ग पाले हरास कर वर्ग पाले का उदाहरण अने बे में अपने दी ला दी ना हरास कर वर्ग पाले हाया सेंटीमीटर वर्ग नाम अने शोक में हरास कर वर्ग पाले केलीम में दी ला मार हैप्पी है हाया ही सी है माने मैं सी एम लिया ने पा अरे सी एम लिया ने पा अरे द आप ही आवश्यक उत्तर इधर के गली बनाएंगे दी हाय आय हाय वाराक दिग दिग क्या ने हाथर है मैं के दीरा दिए ना त्रिकोण आकार हरास कर गया तो कोटे मैं वैडी पुरोड़ वही तंडे अंडे पा मैं का तमाई मैं हरास कर वर्ग बले हाथर ने मैं दिग दोला हाथ दिग है ना बे मैं वा मैं तिया अंतिया ने ना किया द सेंटीमीटर दोला हाथ के ना हाय वारा दोला हत्ते देख लमाई मैं परिमाव चुट्टा पोड़ा बुद्धिमत्त इधर चुट्टा खीता ने මේ පරිමාව කියන එකෙන් කරන්නේ මේ මේක හරස් ගඩක් ගන්නවා හරිද මේ මේ ත්‍රිකෝණයේ හරස් ගඩ ගන්නවා එතකොට ත්‍රිකෝණයන් ඉන්නේ බා මේ ත්‍රිකෝණයන් ඉන්නේ මොකද කරන්නේ පරිමාව කියලා නිකන් හිතන්න මේ පරිමාව කියලා කරන්නේ හරිද මේ මේ වගේ ත්‍රිකෝණ සෙට් එක එක උඩ එක උඩ එක උඩ එක උඩ ගානට එකට එක එකට එක ඔන්න 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 ඕම 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 මේ සෙන්ටිමීටර 12ක් යනකම් තියපු වෙලාවක වැඩක් නේද මේ කරලා තියෙන්නේ එහෙම කරාමත් නේද මේ මුළු වස්තුවක් හැදෙන්නේ ආ අන්න එහෙම තමයි පරිමාව අපි හිතන්නේ නිකන් පොඩි දෙයක් නේද මං කියලා දුන්නේ මතක තියාගන්න ඕක තමයි අනුකලණයට මූලික අඩිතාලමක් වෙන්නේ අනාගතයේදී වල A level maths කරද්දී අනාගත ඉංජිනේරු සිහින දකින්න ඔයාලා අනාගතේ maths කරද්දී ඔන්න ඔහම තමයි අනුකලණය කියලා පාඩමක් ඉස්සරහට හම්බෙන්නේ හරි මම නිකන් කිව්වේ විසයි ඝන සෙන්ටිමීටරේ තප්පරයට මේක කොහොමද කියවන්නේ විද්‍යාත්මක විදිහට අපි කියවන්නේ මේ පැත්තේ නම් මේ පැත්තට ආ තප්පර s කියන්නේ මොනවද තප්පර ඍණ එක කියන්නේ ට ට කියන එක තප්පරයට ඝන සෙන්ටිමීටර 20ක් ආ ඒ කියන්නේ තප්පරයක් ඇද්දි සෙන්ටිමීටර ඝනේවා 20ක් මොකක් වෙනවද එකපාර බේමේ ටැප් එකෙන් එනවලු එළියට ගලায় නලෙකින් තප්පර 10 දී භාජනයකට තුන ජලය. ආ මොකද කරන්නේ? ඉතින් බේම් මෙදෙනි. මම බේම් මෙහෙම ලැඩ් බාල්දියක් තියලා තියෙනවා. ඉතින් ඒ වතුර ටික ඇවිල්ලා බේකට වැටෙනවා. තප්පරයකට බං කීයක් එනවලුද? තප්පරයකට 20ක් එනවලු. ඉතින් තප්පර 10කට දෙයන්. තප්පර 10 දී වතුර ප්‍රමාණය සමානයි 20 ගුණ කිරීම තප්පර 10. 200. එහෙනම් ජලය කියල 200යි cm 3 නැත්තම් 200යි මිලිලීටර් 1යි සෙන්ටිමීටර් 1යි ඝන සෙන්ටිමීටරයක් සමානයි 1යි ml 1යි මීටර් ඝනයක් සමානයි 1000යි ලීටර් චුවර්ද මන් දැන් නැගින් බලහ හරිද ගිහිල්ලා බලන්න මන් දන්නේ ඔය හැමදේම කියලා දෙන්න ඕනේ. ගිහිල්ලා පොඩ්ඩක් මේක බේ මේක වෙනවද කියලා බලන්න. ලීටර් 1000ක්ද කියලා. මන් දන්නේ. ඒක gedara වැඩ. මේක ඔයාලගේ පොතට එන්නත් ඕනේ. හරි බේ මේ නෝට් එක 1 cm ඝනේ 1 ml නම් 1 මීටර් ඝනයක් කියන්නේ 1 මීටර් ඝනයක් කියන්නේ මිලිලීටර් කීයක්ද? ලීටර් කීයක්ද? මිලිලීටර් නම් ඕනේ ලීටර් වලින් ලියලා දාන්න. හරිද? ඕක තමයි ඔයාලගේ දර වැඩ. ඕක හදා ගන්න. නිකන් මේ පොත ලස්සන වෙන්න එයාලක් ඈ. නේ? සරලව හිතන්න ඈ. නේ? ජලයනේ. ජලය තප්පරයට මෙච්චරක් එනවා. ඒ කියන්නේ ජලයම ඉන්න මොනවද? ඝන සෙන්ටිමීටර වලින් මේ අවස්ථාවේ මයින්නේ. එතකොට මගේ ඒකක වෙන්නේ නැත්තේ ඝන සෙන්ටිමීටර. මැතමැටික්ස් පැත්තෙන් හිතුවොත් තා පොඩ්ඩක් මේ අපි ඒකක වලින් කියලා දුන්නා විද්‍යාවේ මෙතන තියෙන්නේ මොකද්ද? cm 3 සෙකන්ඩ් ඉන්වර්ස් කියන්නේ තප්පරයට ඝන සෙන්ටිමීටර මේක මොනවද තප්පර නේද 10යි s නේ
මේ S ගේ ධනය ගන්න තියෙන්නේ මේ S ගේ ධනයකට S ගේ ඍණයක කැපිලා යනවා එතකොට ඉතුරු වෙන්නේ ඒක වල මොනවා විතර CM3 විතරයි ඕක තමයි උත්තර දී උනේ ඈ නිකන් අමතර දැනුමට ඇරඩෝ වල දෙන තිනු ෆයිල් අපි වෙනවා අපිට ඉඳලා ප්‍රශ්නෙට ඔබ දීලා ප්‍රශ්නේ 12ක වාර්ෂික සුළු පොලි අනුපාතිකය. හනේ මේකට ඉතින් මොකද්ද පාවිච්චි කරන්න ඕනේ ක්‍රමේ? හිමාන්දි සාසේකර ක්‍රමයටත් පාවිච්චි කරන්නේ. ඒක කරොත් ඉතින් එකපාර උත්තර එනවා. අපි නිකන් සරලව ඔයාලා ක්‍රමයට යන්නම් මං ඉස්සෙල්ලා. 12ක වාර්ෂික සුළු පොලි අනුපාතිකය කරත්තේ රුපියල් 1000ක මුදලක් බැංකුවක තැන්පත් කරන අයෙක්ට මාස 6කදී ලැබෙන පොලිය. ආ එහෙනම් මම ගන්නවා පළවෙනියට මාස 6ට पोली अनुपातिकय किया क्या ना आउर उद्धकर दोला है ना मासे हायक कट सी ये टा हायक पेंडो ओके पाले भी नहीं लिया इड पास से ये ना आये थे ना मासे हायक कट पोली है वो मतलब ये नहीं सी ये कट हाय ना किया दाह कट कुछ चरण सी ये कट हाय ना दाह कट कुछ चरण बिंदु देखकर बिंदु देखे ना हाय वाला दहाय हटाए रुपियल हटाए लबेरा पोलिया वितरा यहाँ दिए ने गेवियो तो मुद्रे ना किए द दस हटाए अरे मैं के विषंदुम है यान किए ना मैं बात मुकादमे कतावे तेरुम मैं एक्स किए ना केना मैं वारहाने ऐतुले इन्ने एक्स फिर तूने किए ने का आगे गुना वेला अरे द ये देना गुना करां बिंदु वेला एक यार मुकादमा में वेला दिए इसे लगे मैं तेरुंगा මේක වෙලා තියෙන්නේ ඕක වෙලා තියෙන්නේ මේ මෙයි මෙයි ಗುಣ වෙලා බිඳුව වෙලා එහෙනම් ඔයා දන්නවා මොනවා හරි දෙකක් ಗುಣ වෙලා බිඳුව වෙන්න නම් අනිවාර්යෙන් මේකේ බිඳුව වෙන්න ඕනේ එක්කෝ මෙයා බිඳුව වෙන්න එක්කෝ මෙයා බිඳුව වෙන්න ඉතින් ඕක ලියන්න ඔයා දන්නවද දෙකක් නේ හිතන්න 375 ಗುಣ කිරීම බිඳුව කියලා බිඳුව ಗುಣ කිරීම 1025 ඒත් කියද බිඳුවයි නේ මුකක්hari එක තැනක බිඳුවක් තිබ්බ ගුණ වෙද්දි අනිවාර්යෙන් බිඳුවයි. ඕක තමයි වෙන්නේ ඉතින්. ඉතින් ලියන්න ඔයා. එකපාරක් ලියන්න. මුත්‍රිස් ඔකේ. ආ මුත්‍රිස් එක නෑ. ඔස අපි ඉවර එළිය. මේ බලන්න මේ නිසල්ක සම්බර බලන්න. හරි එහෙනම් මේ දෙන්නගේ එක්කෙනෙක් බිඳුව වෙන්න. එහෙනම් මම කියනවා එක්කෝ x සමානයි බිඳුව හෝ මොකද x කියන කෙනා බිඳුව වෙන්නේ නැහැ හෝ නැත්තම් x ඍණ 3 කියන කෙනා සමානයි බිඳුව වෙන්න ඕනේ. ඉතින් මේක මෙතනින් උත්තරය ඇවිල්ලා හෝ එදන x සමානයි ඍණ 3 හැ පැත්තට ගියාම 3යි. ඉතින් විසඳුම නම් x සමානයි බිඳුව x සමානයි 3යි. ඔන්න ඔබ ලියනවට ලකුණු දෙකක් හම් වෙනවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට නොනැබුරු කාසියක් මේ නොනැබුරු කියන්නේ අර අවාසි නැති ඒවා කියන එක හරිද මේ කියන්නේ මේ කිසිම අර වාසියකට හදපු නැති කාසියක් හරිද සාමාන්‍යයෙන් තියෙනවනේ දැන් අර එකම රූපේ දාපු කාසිත් තියෙනවා ඒ කාටුන් වල එහෙම මම දැකලා තියෙනවා මේ ඒවා හැම තියෙනවා නොනැබුරු කාසියක් දෙවරක් උඩ දමා වැදෙන පැත්ත තීරණය කරයි හරිද නොනැබුරු කාසියක් දෙවරක් උඩ දමා ඒ කියන්නේ වාරවල් දෙකකට උඩ දානම අඩුම සිරස එක්වරක්වත් ලැබීමේ සම්භාවිතාවය එක වතාවකට සිරස ලැබෙන්න සම්භාවිතාව කීයද භාගයයි නේද දෙවන වටේදීත් එයා මේක වෙන්න සිරස වැටෙන්න අවස්ථාව භාගයයි ඉතින් මොකද මෙයා ගුණ කිරීම මෙයා භාගය ගුණ කිරීම භාගය කියද යටට හතරයි උඩට එක එක්වරක් එක එකයි දෙවරක් දෙක හරි ආ මේකේ ඔයාලා දන්නේ නැත්තේ මේන්නේ අවස්ථා දෙකක් හරිද මම හොඳට බලන්න නොනැබුරු කාසියක් දෙවරක් උඩ දැම හරිද දෙපාරක් උඩ දාලා ඒ කියන්නේ අවස්ථා දෙකක් අරන් ප්‍රතිඵලයක් අහලා තියෙනවා නේ පළවෙනි අවස්ථාවේ ප්‍රතිඵලයයි දෙවන අවස්ථාවේ ප්‍රතිඵලයයි වෙන්න ඕනේ නේ හරිද එතකොට අඩුම තරමේ සිරස එක්වරක්වත් ලැබීමේ සම්භාවිතාව බෙන්න මෙහිම හැදුවොත් පළවෙනි අවස්ථාවේ එකයි දෙවෙනි අවස්ථාවේ එකයි ගුණ කරලා හැදුවොත් ඕක පොඩ්ඩක් වැරදෙනවා හරිද නේ ඔහොම හදන්න යන්න එපා. එකපාර කලබල වෙන්න එපා.
මේකට ඔයාලට කොච්චර වෙලාවක් ගියක් කමන්නේ මේ රූල් එක මේක ඉඩ කොච්චර පොඩි උනක් කමන්නේ ඔයාලා මේකේ අවස්ථා දෙක කියන එක දැක්ක ගමන් මේ දෙවරක් උඩ දමා කියලා දැක්ක ගමන් රුක් සටහන ගන්න මේක පළවෙනි වර මේක දෙවන වර හරි දෙයින් දෙවන වර ඕන් අපේ රුක් සටහන ගැහුවා හරිද මොකද්ද එක්ක සිරස ලැබෙන්න එක්ක මේ අගය සිරස අගය සිරස අගය සිරස අගය ඔයාලට මේක මීට වඩා හොඳට ලියන්න පුළුවන් මම දන්නවා හරිද මේක ඔයාලට හොඳට ලියන්න පුළුවන් පෑනේ පෑනේ අර ලියන්න හරි සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාව කීයද භාගයයි මෙයා ලැබෙන්න තියෙන සම්භාවිතාව භාගයයි මෙයත් භාගයයි මෙයත් භාගයයි මෙයත් භාගයයි මෙයත් භාගයයි බලන්න මේ මේ කතාවේ තේරුම මොකද්ද මේ මේ පළවෙනි අත්ත තේරුම මොකද්ද පළවෙනි පාර සිරස ලැබිලා දෙවෙනි පාරක් සිරස ලැබෙනවා ආ සිරස සිරස ලැබීමේ අවස්ථාව හොයනවා අපි මොකක් දාලාද මේ මෙතන ඉස්සරහා අපි කරන වැඩේ මේ මෙතන ඉස්සරහින් ලියනවා මේ දෙන්නව ගුණ කරනවා භාගි ගුණ කිරීම භාගය අපි කලින් හඳුවා කියලා 1 8 4යි හරිද ඕකේ මේ 1 8 4 වෙන්නේ මොකද්ද පළවෙනි පාර සිරස ඇවිල්ලා දෙවෙනි පාර සිරස පළවෙනි පාර සිරස ඇවිල්ලා දෙවෙනි පාර අගය ආව ආ ඒක තමයි මෙතන ඉන්නේ මේ බාන් බේන් අත්ත ඒ අත්ත මෙතන කෙලවර වෙනවා ඒත් එක යට හතරයි එතකොට මේක පළවෙනි පාර අගේ වැටලා දෙවෙනි පාර සිරස වැටෙනවානේ ආ ඒක තමයි මෙතන ඉන්නේ පළවෙනි පාර අගේ වැටලා දෙවෙනි පාරත් අගේ වැටෙනවා එහෙනම් ඒක එන්නේ මෙතෙන්ද දැන් අපෙන් අහන දෙවරක් උඩ තමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරන ඒකට අඩුම තරමේ සිරස එක්වරක්වත් ආ සිරස එක්වරක්වත් ලැබෙනවා මේ සිරස වැටිලා සිරස වැටුණොත් අවුලක් නෑනේ ඒක කොහොමදත් අවස්ථාවට අනුකූලයි නේද පළවෙනි පාර සිරස දෙවෙනි පාර සිරස පළවෙනි පාර දෙවෙනි පාර අගේ එකවරක් හරි සිරසනේ එහෙනම් මේකක් පුළුවන් පළවෙනි පාර අගේ වෙන්න දෙවෙනි පාර සිරස වැටෙන එක ඒත් එකවර සිරස වැටලානේ ආ මේක විතරයි ගන්න බැරි ආ එහෙනම් ඔයාට තේරෙනවා එහෙනම් ඔයාලට තේරෙනවා මොකද්ද මේ මේ තුන් දෙනාම එකතු කරන්න ඕනේ එහෙනම් උත්තරේ වෙන්නේ මෙහෙම ලියන්න සම්භාවිතාව සමානයි 1 8 4 දන 1 8 4 දන 1 8 4 කීයද 4ෙන් මේ භාග හරි සරලම අවස්ථාවේ භාග 1 1 2 3 හරි ඉතින් හරිම ලේසි පේපරයක් හැබැයි මම ඕනේ ඔට්ටුවක් අල්ලනවා මේ පාර එක්සෑම් එක ඒ කියන්නේ 2018 සබරගම් පළාත් පේපරේ ලියපුන් ටික අනිවාර්යෙන් මේ ගාන හොත්තට හාලා මේ මේක යට අතරයි කියලා ගහලා ආපුන් තමයි ඇත්තේ අනිවාර්යෙන් හරි ඔවට අහු වෙන්න එපා මේ මෙහෙම ලස්සන රුක් සටහනක් ගහලා උත්තරේ ගන්න ABC ත්‍රිකෝණේ AB සමානයි BC අනේ මේ AB සමානයි BC මේ මට මේ ගාන කියවනකොට වඩා මේක දැක්ක ගමන් මට මතක් වෙනවා මොකද සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය එහෙනම් මෙතන y නම් B මෙතන y ගාන කියවන්න කලින් මට එනවා ඈ නම් වයිහි යගේ සොයන්න. එහෙනම් මම දා ගන්නවා මෙතන වයි නම් මෙතන වයි. මේක මේකෙ හින්දා වයිගේ අගය කියද ඉතින් අපි දන්නවනේ මේ මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණවල අගය කියද 180ක් වෙන්න ඇනේ. එහෙනම් මම දානවා 100 දන වයි සමානයි 180යි. ඇයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. දැන් මෙතන මම වයි කියලා එකපාර ගත්තානේ මම ලියන්නේ නැහැ නේද? ඒක ලියන්න අවශ්‍ය නැහැ ඔයා රූපේ ලකුණු කරත් ලකුණු දෙයක් නැහැ හරි ආ එහෙනම් ඔයා ලියනවා 100 දන y 2y ගිය සතියේ කරපු පාඩම ඈ තෝ පිට කන වැලෙන්න ගහනවා මේ මේක එකතු කරන්න බැයි නං ගිය සතියේ කරා සජාතිය පද එකතු කිරීම කියලා කාපල්ලක මේක 180යි ආ දැන් කරන්න තියෙන අර වැඩේ තමයි දුරේ කාපන්නම් ආ මෙතන 2y ඉතුරු වෙනවා 180 මෙතන ධන 100ක් තියෙන්නේ ඒ 100 හැපැතර ගියාම දැන් 100ක් නෝ මේක ධන 100 කියලා හිතන්න ඕනේ. ඉතින් බං මේක ඉස්සරහ ලකුණක් නැහැ. එහෙනම් එයා ධන. එයා එහා පැත්තට ගියාම මොකද වෙන්නේ? මං කියන්නේ බල්ලා මොකා සිංහයා බල්ලා වෙනවා බල්ලා සිංහයා වෙනවා. ආ එහෙනම් 2y සමානයි 180 ඍණ 100 කියන්නේ 80යි. ආ මේ මේ බලන්න මෙයාත් එක්ක මෙයා එක ගෙදර ඉන්නේ මේ. එක ගෙදර නෙමෙයි. එක ගෙදර ඉන්නේ නැහැ. මොකද කරන්නේ නැත්තේ? ආ මෙයාට මං ගෙනත් දෙනවා මේ වගේම තව කෙනෙක්. अरे उठ नंगे फल हरिद वै सामान असूबे दिन देख मोन अलग पोल पोल हरी हरियटो
ඔයා ගණ හදද්දී මේ මාක් කරන්න අවශ්‍ය නැහැ මෙතන අංශක 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 කියලා එහෙම ඕනේ නැහැ අවසාන උත්තරේ අනිවාර්යෙන් ඒකක තිබිය යුතුයි ඈ දී ඇති චතුරස්‍රවල තොරතුරු ඇසුරෙන් සමාන්තර රාශියක් නොවන චතුරස්‍රය නම් කරන්න බලමු ඇත්තද කියලා මෙයාගේ ගමු මෙතන බලමු මෙයාට මෙයා සමාන වෙලා AO සමානයි OC ත් වෙලා AO සමානයි OC කියලා දීලා තියෙනවා ආ එහෙනම් මෙයා සමානයි මෙයා අපි දන්නවා සමාන්තර රාශිය කියන්නේ මේ මොකක් හරි චතුරස්‍රයක මේක මේ මේ වට මොනවද අපි කියන්නේ විකර්ණ කියලා නේද කියන්නේ ඔය විකර්ණ සමච්ඡේද වුණා මේ මෙයාට මෙයා සමානව ගැපිලා මෙයාට මෙයා සමානව කොහොම සමච්ඡේද වෙන්නේ සමාන්තර රාශියක එහෙනම් ඒ තියරියට අනුව මෙයා හරි හරි ඔන්න පොතට ගියා ලිව්වා සමගද පොතේ තියන්නේ සමාන්තර රාශියක් වීමේ අවස්ථා හොඳයි අපිට එකක් ආවම මොකද්ද විකර්ණ එකිනෙක සමච්ඡේද වේ ලිව්ව පට ගාලා වීඩියෝ එක නැමැත්තුවා මං කිව් එක මොකද්ද කියලා බැලුවා ගිහිල්ලා සප්පරැද්දක් පිටිපස්සට අය ලිව්වා විකර්ණ එකිනෙක සමච්ඡේද වේ එහෙම කරන්න දෙවෙනි එක බලමු මේ මේ කෝණයට මෙයා සමානයිලු S කෝණේ ගාව Aලු A සමානයි 70යිලු ඈ මෙතන 120යි අපි නිකන් හිතමු මෙයයි මෙයයි නිකන් සමාන්තරයි කියලා එහෙනම් මේ අර මිත්‍ර කෝණවත් සමාන වෙන්න බෑ මේ දෙන මේ මෙයාට මෙයා සමාන්තරයි වෙන්න නම් මෙයයි මෙයයි මොකක් වෙන්න ඕනේ මේ දෙන්න අනිවාර්යෙන් 180ක් හදන්න හැබැයි මෙතන 120 තියෙන මෙතන A කියන්නේ 70යි 120යි 70යි 190යි නේ ආ එහෙනම් දෙන්න සමාන්තර නැහැ එහෙනම් මෙයා සමාන්තරාශ්‍රයක් නෙමෙයි සමාන්තරාශ්‍රයක් වෙද්දි මොකක්ද දෙවෙනි අවශ්‍යතාවය අනිවාර්යෙන් සම්මුඛ පාදයේ උගල් දෙකම එකිනෙකට සම්මුඛ පාදයේ උගල් දෙක එකිනෙක සමාන්තර වෙන්න ඕනේ ආ වුන් දෙවෙනි අවස්ථාවත් මම කතා හැබැයි දැන් මේක කෙලින්ම කියනවා මෙයයි මෙයයි සමාන්තර නැහැ එහෙනම් මෙයා සමාන්තරාශ්‍රයක් වෙන්න බෑ ඔන්න මෙයා තමයි වෙන්න බැරි එක මෙතන ඉය මොකද්ද සම්මුඛ පාදයේ උගල් එකිනෙක සමාන්තර වේ. හරි ඊළඟට මේක බලමු. මෙයා 8යිලු මෙයා 12යිලු පරිමිතිය 40යිලු මෙයා 12යි කියලා දීලා දිනවා. මෙයාගේ දිග කීයද? ආ 12යි 8යි 20යි. 20යි 12යි 32යි. 40 වෙන්න නම් තව 8ක් මදි. එහෙනම් මෙයා 8යි සෙන්ටිමීටර්. අනිවාර්යයෙන්. එහෙනම් මෙයාගත් සමාන්තර ආශ්‍රය මෙයා සමාන්තර සමාන්තරය නොවෙන්නේ මෙයා විතරයි නොවන චතුරස්‍රය නම් කරන්න ඔයා ලියන්න S S S R Q P චතුරස්‍රය කියලා ඔයා කොහොමද චතුරස්‍රය නම් කරන්නේ මතකද චතුරස්‍රය නම් කරන්නේ චතුරස්‍රය නම් කරන්නේ වම් වාම ආවර්තව දේ මේ පැත්තට මේ පැත්තට තමයි චතුරස්‍රය නම් කරන්නේ S R Q P නැත්තම් P S R Q Q P S R මේ පැත්තට නෙවෙයි ඈ P Q R S කියලා නම් කරන්නේ නෑ සාමාන්‍යයෙන් අර දැන් හිතන්න අපිට පාරේ කොහොම හරි පාරක යද්දී හරිද පාරක යද්දී පයින්නම් යන්නේ අපි සාමාන්‍යයෙන් යන්න නැත්තේ දකුණු පැත්තෙන් නේද වම් පැත්තෙන් යන්නත් පුළුවන් නේ හැබැයි අපි යන්නේ නෑ නේද ආ ඒ වගේ තමයි අපි සාමාන්‍ය චතුරස්‍රය නම් කරන්නේ මෙන්න මේ පැත්තට ඕකේ ඒක තමයි සම්මත නිකන් නියමය නියද නියත් ඒක ඒක තමයි එහෙම සබා මැච් කරන්නේ උන් කරන්නේ ඒක නිකන් නියමයක් වගේ ඉතින් හරිද අනිවාර්ය නැහැ ඉතින් සාමාන්‍ය එහෙම කරන්නේ ඒතර වරදින්නේ හරි තනකොළ කපන යන්ත්‍රයකට ක්‍රීඩා පිටියක තනකොළ කැපීමට දින 6ක් ගත වේ එවැනි යන්ත්‍ර දෙකක් යෙදුවේ නම් ගතවන දින ගන්න ඉතින් හිතන්නකෝ එක යන්ත්‍රයකින් දවස් 6ක් යනවලු. ඉතින් යන්ත්‍ර දෙකක් දැම්ම මොකක් වෙනවද? මේ දවස් ගාන සම්පූර්ණ භාගයක් කියලා දින 3ක්. හරි. මේ මේක මේ ෆිනි බෝල ගානක්. අපි හදමු මොකද මිදි ආකාරයට. ඔයාලට මිදි කේස් පුළුවන්. මම දන්නා ක්ලාස් එකේ උන්ට මිදි කේස් ගණන් අපි පට්ට ගහලා තියෙන්නේ. අපි මොකක්ද දාන්නේ? මේක මිදි යන්ත්‍රයට දානවා. මෙතන මියන්න, මෙතන දි යන්න. හරිද? මිදි මිනිස් දින. හරිද? මේකේ මිනිස් දින වලට අපි මිදි කියලා කියන්නේ එකයි මේක මිනිස් දින ගානක් හරිද මේකේ දින 6යි
මේකේ මිනිස් වෙනුවට ඉන්නේ කවුද යන්ත්‍රේ නිය යදි වගේ තමයි දාන්නේ නේ යන්ත්‍ර කීයද 1යි 1කට 6යි නම් කීයද 6 මේ මෙතන දාන්නේ මතක තියාගන්න මේ මිදි යන්ත්‍රේ මෙතනින් එලියට එන්නේ මේ දෙන්න ಗುಣවල මිදි ಗುಣවල එක්වරක් 6 කීයද 6යි ඉතින් ඒ වගේම තව අවස්ථාවක් සලකනවා එහෙනම් තව මිදි යන්ත්‍රයක් මම අඳිනවා ඒ මිදි යන්ත්‍රේ මොකක්ද කියන්නේ යන්ත්‍ර දින එවැනි යන්ත්‍ර දෙකක් යන්ත්‍ර දෙකයි නම් දින කීයද කියලා අහනවා ඔයා දන්නවා මේ මිදි යන්ත්‍රේ නිෂ්පාදනය කරන්න පුළුවන් කීයද 6යි මේ 6යි නිෂ්පාදනය කරන්න පුළුවන් මේ මේ මෙයා ගුණ කිරීම මෙයා 6යි දෙවරක් මොකක් කයි එතන x කියලා දෙවරක් x 6යි එහෙනම් 2යි x සමානයි 6යි එහෙනම් x කීයද 3යි නේ ඕ මොහොමත් ගත්ත හැකි මේක තේරෙන්නේ නැත්තම් මෙච්චරයි ඈ 2යි x සමානයි 6යි දෙපැත්තම දෙකෙන් බෙදුවා x සමානයි 6 බෙදීම 2 තමයි ඈ හරි දැක්කද මේක ඕනෙම ගානකට මේ ක්‍රමේ ඇප්ලයි කරන්න මොකද්ද මිදි යන්ත්‍රේ මිදි යන්ත්‍රේ දාන්න හරි අඳුරු කළ ඇති පෙදස කුලක අංකණේ ලියන්න වෙන සුපිරි ගානක් හරි හොඳයි හොඳට තේරුම් ගන්න මේක මේක පාඩ කරලා තියෙන පාඩ කර නැති ටික බලන්න හොඳට ඒ වලට අයිති නෑ නේද මේ බලන්න ඒ වලට අයිතිත් නෑ B වලට අයිතිත් නෑ මේ හොඳට බලන්න Aට අයිතිත් නෑ Bට අයිතිත් නෑ නේද ඉතින් Aට අයිතිත් නෑ Bට අයිතිත් නෑ ඒට අයිති නැති බීට අයිති නැති දෙන්නටම අයිති නැති ටිකද ඒට අයිති නැති කිව්වොත් ඒ හැර මේ සේරමනේ බීට අයිති නැති කිව්වොත් ඒ සේරම හරිද එතකොට මේ ඒට අයිති නැති අවස්ථාවේදී මේ සේරම පාට වෙන්න බෑ මේ වටේ ටිකයි ඔන්න ඔය සේරම පාට වෙන්න බෑ හැබැයි මේ බං බීට අයිති නැති කිව්වහම නේ මේ වටේ ටිකයි ඊට අමතරව දෙන්න මේ ටිකත් පාට වෙන්න නැහැ නේද? එතකොට මේ ටික ඉදන්නේ සුදු පාට වෙලා ඉතුරු වෙන හැබැයි මේ බලන්න මේකේ උනේ මොකද්ද? නේ? මේ හොඳට තේරුම් ගන්න. මේකේ උනේ ඒට අයිති නැති සේරම පාට කරලා දිනවා. හැබැයි ඒට අයිති නැති වෙන්නත් උනේ. ඒට අයිති නැහැ සහ බීට අයිතිත් නැති වෙන්න උනේ නේද? ඉතින් ඒට අයිති නැති සේරම් වෙන්නත් උනේ හැබැයි ඒ වගේ බීට අයිති නැති ටික වෙන්නත් උනේ. ඒතකොට මේ ටික කවුන්ට් වෙන්නේ නැහැ නේද? මේ ඒට අයිති නැති කිව්වම මේ ටිකත් පාට වෙනවා. බීට අයිති නැති කිව්වම මේ ටිකත් පාට වෙනවා. හැබැයි ඒක අයින් කරලා නේද? මේ දෙන්නගෙම්ම මේ ටික පාට වෙනවානේ. ඒට අයිති නැහැ කිව්වම මේ සේරගෙම් මේ වටේ මේකයි නේ. දැක්කද? දෙන්නගෙමනේ. එහෙනම් ඒට අයිති නැහැ සහ බීට අයිති නැහැ වෙන්නත් උනේ. හරි. දැන් ඔබ සිංහලෙන් ඔයාට ඔන්න ඔහොම ලියා ගන්න වෙනවා බලවෙන ඉදී. ඒට අයිති නැහැ සහ බීට බේමස් හරි ඒට අයිති නැහැ කියන එක නම් ලියා ගන්න පුළුවන් මේක සහද හෝද කියලා තීරණය කරන්න ඕනේ හරිද ඒකට තමයි බං හොඳට චුට්ටක් තර්ක කරන්න ඕනේ කියන්නේ හරිද මේක අනිත් පැත්ත දීලා තිබ්බනම් ගන්න ලේසි හරිද සහද හෝද කියලා දාන්න මේක හෝ නෙවෙයි මේකේ මේ ගානේ සහයි හරි හරි ඒට අයිති නැහැ කියන එක අපි කුලක විදිහට ලියන්නේ කොහොමද ඒට අයිති නැහැ අපි දානවා ඔන්න ඕක නේද බීට අයිති නැහැ ඒට අයිති නෑ සහ කියන එකේ තේරුම මොකද්ද සහ කියන එකේ තේරුම වෙන්න මේක මොකද්ද මේ කියන්නේ ඡේදනය කියලා හරි ඔයාලා යන්න පොතේ මේ නෝට් එක දාන්න මෙයා ලියන්න මොකද්ද මෙයා ඡේදනය ඊට පස්සේ ලියන්න සහ කියලා ලියන්න ඊට පස්සේ ලියන්න දෙවරක් පාට කළ ඊට පස්සේ මෙයා ලියන්න මේලය මෙයාට යන්න හෝ කියලා එක්වරක්වත් පාට කළ ඒ කියන්නේ එකවරක් හෝ දෙතුන් පාරක් හරි පාට වෙච්චා කියන එක හරි එතකොට මෙයා නයි ඉතින් දන්නවා අනුපූරකය නැත්තම් ඩෑෂ් අයිටි නැති පාට නොකල ඔන්න ඕක ලියා ගන්න පොතේ
හරි එතකොට එහෙනම් මේ ගානේ ප්‍රශ්න නැහැ කියලා හිතනවා මේක හරියට හරි තව ඔයාලට මේක ඔයාලා කුලක කටපාඩම් කරලා ඉන්නවා නම් කුලක කටපාඩම් කරලා ඉන්නවා නම් ඔයාලට මේක පාර තේරෙනවා මොකද්ද මේ තියෙන්නේ a වේල b ගේ ඩෑෂ් එක කියලා ඒක කොහොමද හිතන්නේ නිකන් හිතන්න මේ බං පාට වෙලා නැත්තේ කවුද a මේලෙ නේද එහෙනම් පාට වෙලා තියෙන්නේ a මේලෙ b ට අයිති නැති ටික නේ a මේලෙ b ට අයිති නැති ටික තමයි පාට වෙලා තියෙන්නේ එහෙම හිතලා මෙයාව ගන්නත් මේ උත්තරේ ලියන්නත් පුළුවන් සර් මේ උත්තරේ සමානයිද ඔව් මේ දෙන්නා 100 100ක් සමානයි ඉතින් අපි දන්නේ නැහැ ඔය ඉතින් උඹලා දන්නේ ඒක ඔයාලට කරන්න තියෙන ඒ ලෙවල් වල මේක මේක මේ දෙක සමාන වෙන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි කරලා තියෙන්නේ ඒ ලෙවල් වල සරලව ඔයාලට මේක පැහැදිලි කරන්න ඕන දැන් ඇඳලා බලන්න මෙයාවගෙන් ඇඳලා බලන්න රූපේ මෙයාගෙනුත් ඇඳලා බලන්න රූපේ එතකොට දෙන්නට වෙන්නේ එකම රූපයක් නම් මේ කතාව මං කියුව එක ඇත්ත හරි ඕ ලෙවල් දැනුමින් ඔහොම තමයි මේ කතාව තේරුම් ගන්නෙ හරි නැත්නම් මේ ගණන් වලින් කෙලින්ම අපි කියනවා ඔකට ඩී මෝගන් ප්‍රමේය කියලා ඩී මෝගන් ප්‍රමේයනේ ඩී මෝගන් නීතිය ඒ නීතියට අනුව කියලා දන්නත් පුළුවන් එච්චර පණි කතාව ඕනේ හරි හරි ඊට පස්සේ මේකට යනවා ඕ කේන්ද්‍රයේ වෘතයේ AB ජායයේ දිග සෙන්ටිමීටර 6යි AB ජායයේ දිග සෙන්ටිමීටර 6යි දී ඇතුළතරේ වෘතයේ ආරය මේ දෙන්න සමානයි කියලා දෙය දෙනම් මේනම් මේකත් නැයි මේක 3යි නේ ඉතින් මේ බලන්න මේක ප්‍රමේයක් නේද මේ ජායක් අරයක් ඇඳලා ඒක කැපිලා එහෙනම් මෙතන අංශක 90ක් වෙන්නුනේ එහෙනම් ඔයා දන්නා වෘතයේ අරය හොයන්න කියලා දිනේ කොහෙන් හොයන්නද දන්නේ මට නම් තේරෙන්නේ හැබැයි මේ නිකන් හිතන්න මේ මෙයා කේන්ද්‍රයේ ඉඳන් අරය කියන්නේ ඔන්න ඔය වගේ ඕනෙම මුල්ලකට ගහන එකක් නේද ඉතින් ඔහොම මුළු වලට ගහ ගහ යද්දී මේ බන් මේ 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 අවස්ථා මේ මෙතන ඉඳන් B වලට යා කරා කියමුකෝ ඔගේ තේරුම මොකක්ද දැන් B මේ යකා අරයක් නේද මෙයා අරයක් නේද අඩේ සුපිරිය එහෙනම් ඔයාලා දන්නවා B මේ ත්‍රිකෝණේ මෙයා අරය මෙයා 3යි මෙයා 4යි එහෙනම් මෙයා 5යි සෙන්ටිමීටර කොහොමද යා 5යි සෙන්ටිමීටර වෙන්නේ ඉතින් ඒකට තමයි කියන්නේ ඔයා ලියන්න කෙලින්ම OB සමානයි 5යි CM. ඇයි? පයිතගරස් ත්‍රිත්ත. නැත්තම් ලියන්න. ඔයාට ඕක එකපාර ලියන්න පුළුවන්. එහෙම නැත්තම් කෙලින්ම ලියන්න. ත්‍රිකෝණය සලකා 4 වර්ගය දන 3 වර්ගය සමානයි OB ගේ වර්ගය වෙන්නුනේ. ඉතින් 16 දන 9 සමානයි OB ගේ වර්ගය 25 සමානයි OB ගේ වර්ගය. එහෙනම් OB සමානයි 5යි සෙන්ටිමීටර. ඔහොමත් ලියන්න පුළුවන්. කැමැත්තක් පාවිච්චි කරන්න. හරි. O කේන්ද්‍රයේ වෙනුනද P A P B ගේ අගේ. A B ගේ ගේම් එක නියම පොයින්ට් එකක් ඈ සුපිරි මට්ටමේ පොයින්ට් එකක් හරි බලන්න ඔයාලා කොච්චර කටපාඩම් කරලා කියන එක මිදවන්න මේක සුපිරි දුන්න ගාන ඔයාලා දන්නවා බේම් මෙහෙම එකක් දන්නවනේ මොකක් හරි චාප කෑල්ලකින් කේන්ද්‍රය මොකක් හරි කෝණයක් ආපාතනය කරොත් නේ ඔයාලා දන්නවා ඒ චාපයෙන්ම ඒ චාපයේ මේ වෘතයේ ගහන කෝණයත් එක්ක මේ දෙන සම්බන්ධතාවයක් තියෙනවා මොකද්ද මොකක් සම්බන්ධතාවේ මෙයා x උනොත් මෙයා කීයයි x ද 2x නේද ආ ඔයාලා ඕක දන්නවනේ හරි 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 බලන්න ප්‍රමේයදී අපි කියන එක චුට්ටක් හිතලා බලන්න අපි කියන්නේ චාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය වෘතය ආපාතනය කරන කෝණය මෙන් දෙවුනේ. ඒකේ මුල ටික පොඩ බල චාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. හරි. ඔන්න පොයින්ට් එක. දැන් මට ඔයාලගේ හසලක දැනුම පාවිච්චි කරලා කියන්න මේකට උත්තරේ. දැන් ඔයාලා දන්නවා මේක නිකන් කියන්නේ වෘතයක් නෙමෙයි නිකන්. පොඩ්ඩක් ඉන්න.
මේක මං හිතන්නේ වෘතයක් කිරීම ගන්න වෙයිද බෑ කරන්න දෙයක් නැහැ අඳින්නම් වෙනවා අපි හරිද ඔන්නේ වෘතේ නිකන් හිතන්න ගේම් මේ අර ගේම් මේ චුට්ටි කෑල්ල අපි ඔයගේ කෑලි වලට මොකද කියන්නේ චාප කියලා කියනවනේ එතකොට එයා චාපයක් නා මේ ටික තපර දෙන්න එයා චාපයක් නං මේ මේ ටික චාපයක් නේද අපි එයාලට කියනවා මෙයාල කවුද සුළු චාප මෙයාලා මහා චාප කියලා ඉතින් එහෙනම් මේ ඔයාලා මේම කරද්දී නිකන් හිතන්න වෙන්න මෙහෙම එකක් ඇන්දා කියලා මේ ඔයාලා මේ චූටි කෙනාව සලකන්නේ නැතුව මේ තඩි චාපය හලපුවොත් ඔය තඩි චාපයේ මගින් කේන්ද්‍රය ආපාදනය කරපු කෝණ කවුද වෙන්න මෙයා නේද ඉතින් ඕකෙන් මේ මේ චාපයේ මගින් අපි මේ වෘතයේ කොයි හරි තැනක් ආපාදනය කරමු ඔන්න ඒ වගේ මෙයාගේ බේස් එක එහෙනම් එහෙනම් ඔයාලා තේරෙනව මොකද්ද මෙයාගේ වගේ දෙගුණයක් තමයි සෝරි මෙයාගේ වගේ මෙයා x නම් මෙයා තමයි 2x වෙන්න ඕන ඇත්තේ ආ එහෙනම් ඔයාලා මෙයාගේ අගේ නිකම් මොකක් හරි x කියලා දාගන්න මෙයාගේ අගයෙන් මෙයා 2x වෙන්න ඕනේ හරි දැන් මට ඔයාලා හසලා දෙනවා පාවිච්චි කරලා කියන්න වෘතයක් වටේ කෝණයේ අගේ කිය 360යි එහෙනම් මෙයා 120යි නම් මෙයා කියද මෙයා අංශක 240යි ආ හරි එයා 240යි නම් එයාගේ භාගය තමයි මෙතෙන්ද සෙට් වෙන්න ඇත්තේ එහෙනම් x සමාන අංශක 120ක් වෙන්න ඕනේ එහෙනම් ඔයාල ලියන්න APB අංශක සමානයි 120යි හරිද ඔන්න වරහන් ඇතුළ ලියන්න එකම චාපයෙන් කේන්ද්‍රයේ හා වෘතයේ ආපාදිත කෝණ හරි හරි ඕකේ ඕක ඉතින් ඔයාලා පොතට යන්න බේමේ රූපේ ඔයාලගේ පොතේ ඇඳගත්තොත් ගොඩක් හොඳයි නැත්නම් මේ ගාන මේ ඔයාලේ පොතේම ඇඳගත්තත් ඒත් හොඳයි ඈ වැරදුනා නම් ඔයාලා මේ ගණන් ඒ කියන්නේ ඔයාලා තියරිය නෝට් එක මතක නම් ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවත් මතක නම් අවශ්‍ය නැහැ ලියන්න හැබැයි මං හිතනවා ඒක පොතේත් ලියා ගත්තා නම් හොඳයි කියලා පොයින්ට් එක එතකොට ආයෙ සිකුරාදා පන්දි තියෙනවා ඒ කියන්නේ හෙට මේක බ්‍රහස්පතින්දා වෙයි මේක කවදා අප්ලෝඩ් වෙයිද දන්නේ නැහැ කොහොම හරි මේ කියන්නේ අපි සිකුරාදානේ අපේ ක්ලාස් එක තියෙන හැමදාම ඔන්ලයින් තියෙනවා 7 9 9 හමාර වගේ වෙනකන් ඉතින් ඒකට සෙට් වෙන්න ඒකට කරත් ඒකේ අපි ඉස්සරහට ඉස්සරහට ගන්න යා ඔය පාඩම් ටික ඉස්සරහට අපිට හම්බේ හරි අපි කොතනද හිටියේ 11 ශ්‍රේණියේ සිසුන්ගේ ගණිත ප්‍රශ්නේ ලබා ගන්න ලකුණු සමූහිත දත්ත ව්‍යාප්තියක් පහක් දැක්වේ. ඔව් සමූහිතයි. බිංදුව 10 11 20 130 31 40 41 50. මේක සමූහිත දත්ත ව්‍යාප්තියක් කියලා තියෙනවා. හැබැයි අපි දන්නවා මේ සමූහිතයි කියලා. එහෙනම් මේක සමූහිත වෙන්න නම් මෙතනදී වෙන්න ඕනේ මේ මොකද්ද? 10ත් 11ත් අතර ඒ කියන්නේ දශම ගණන් නැති වෙන්න ඕනේ මේ ලකුණු දීලා තියෙන විදිහට. ඔබ ජොට්ටා හිතලා බලන්න. මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. හරි. 11 20 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය සොයන්න. අනේ 11 20 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. මොකක්ද නේ? ඔක මාර් ලේසි කොහොමද? 11 ධන 20 බෙදීම 2. 31යි 31 බෙදනවා කියන්නේ 15.5. මාත් පන්තිය කුමක්ද? මාත පන්තිය කියන්නේ කොහොමද මේ සංඛ්‍යාතයේ වැඩිම එකාගේ අදාළ පන්තිය? 21 30 පන්ති ප්‍රාන්තරය. ඒක මාර ලේසි. ABC ත්‍රිකෝණයේ AB පාදය D දක්වා දික් කර ඇත. ABC ත්‍රිකෝණයේ AB පාදය D දක්වා දික් කර ඇත. X හි අගය සොයන්න කියලා අහනවා. අනේ මාර ලේසි. ඔයාලා දන්නවා මොකක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. එහෙනම් ඔයා කෙලින්ම ලියන්න. 120 සමානයි.
x ධන 2x උනා කොහොමද ලීවේ දැන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ හරි එහෙනම් ඔයා දන්නවා 120 සමානයි 2 1යි 3යි x අපි අර වැඩේ කරනවා එයාට ඒ වගේ කේම ගණක් දෙනවා ඉතින් 123 මෙදුවම කියන්නේ x සමානයි අංශක 40යි හරි ගාන ඉවරයි ඕවනේ තියලා පොත්වල ලියන්න තරම් අවශ්‍ය දේවල් නෙමෙයි ආ මේක මගේ අරනද මේ ප්‍රශ්නේ මගේ අරලනේ මාර වෙලයි බලමු ABCD සමාන්තර ආශ්‍රයේ AC සමානයි AD ABC සමාන්තර ආශ්‍රයේ මේ තියෙන්නේ B මේ තියෙන්නේ C පොඩ්ඩක් එහාට මෙහාට වඩා හරි AC සමානයි AD AC සමානයි AD හොඳයි හොඳයි මේ පටකාල කිව්වේ හැගෙන මේ යකා 65යි නම් මේ යකා කියන්නේ ඌත් 65ක් වෙන්නේ ඇයි ඒ ඇයි බං මේ පාද දෙක සමානයි සුපිරිය මෙතන සමාන්තර ඉරක් ගහලා තියෙන එක මෙයත් එක්ක සමාන්තරයි කියලා පෙන්නලා නැහැ නේද? ඔව් නේ. එතන ඇඳිලා නැද්ද? මම දන්නේ එහෙම නැහැ. බලමු. ABC හි අගේ හොයන්න කියනවා. ABC හි අගේ හොයන්න කියනවා. නැහැ. මේකත් මට සමාන්තරයි කියලා ගන්න වෙනවා. මෙයා සමාන්තරයි මෙතන. නැත්නම් මේ ගාන හදන්න බෑ. ඉතින් ABC සමානයි ABC සමානයි කියලා අංශක 60 හෝ කෙලිම දීලා තියෙනවා ABC සමාන්තරාශ්‍රයේ කියලා දීලා තියෙනවා එහෙනම් මෙයා අනිවාර්යෙන් සමානයි මොකද මේ දෙන්නා පැරලල් වෙන්න ඕනේ දුන්නත් නැතත් මොකද කෙලිම ගානේ දීලා තියෙනවා සමාන්තරාශ්‍රයේ කියලා එහෙනම් කෙලිම ABC 65යි සම්මුඛ කෝණ සමාන නිසා හරි ओके रेखा दिख रहा है ලක්ෂයකට සමඳුරින් නම් මොකද්ද? ලක්ෂයකට සමඳුරින් නම් වෘත්තය. ඊට පස්සේ මේක ඇඳක් කමන්නේ. අඳින්න මම හොඳම වැඩේ අඳින්න. ඊට පස්සේ රේඛා එකකට සමඳුරින්. රටා බලන්න. රේඛාවකට සමඳුරින් මේ එයාගේ දුර වෙනස් වෙන්නේ නැහැ හැම වෙලම. හරියන්නේ රේල් පාරක් වගේ. අපි කියනවා සමාන්තර රේඛාව කියලා. ඊට පස්සේ ලක්ෂ 1යි රේඛා 1යි එහෙනම් ලක්ෂ 2කට සමඳුරින් ලක්ෂ 2කට සමඳුරින් ලක්ෂ 2කට සමඳුරින් යන්නේ මොකද්ද? ලම්බ සමච්ඡේදකය. එහෙනම් රටාවට අනුව ඊළඟ එක රේඛා 2කට සමඳුරින්. රේඛා 2කට සමඳුරින් යනවා කියන්නේ බේර් රේඛාව මේකට අපි කියනවා කෝණ සමච්ඡේදකය කියලා. එහෙනම් මෙතන අඳින්න ඇත්තේ හරියටම කෝණ සමච්ඡේදකයක් අඳින්න. කෝණ සමච්ඡේදකයක් අඳින්න කොහොමද? මෙතන කවකට තිබ්බා මෙහෙම ගැහුවා ඊට පස්සේ මෙතන කවකට තිබ්බා අර තිබ්බ දුරට චුට්ටක් දික් කරන්න ඒතකොට ලේසි ඔන්නෝම ගැහුවා මෙතන කවකට තුර තිබ්බා මෙහෙම ගැහුවා මේ කැපෙන පොයින්ට් එකයි මෙතනයි කෙලින්ම යාකරන්න යාකරාට පස්සේ හැරෙන්නේ ඔය කෝණ සමච්ඡේදෙ ඔය කෝණ සමච්ඡේදෙක ඕනම ලක්ෂයක් මේ පාදයක් අතර හරි මැදින් තියෙන හරි ඉතින් කියනවා මේ දෙන්නට සමතුරි ඉතින් මේ දෙන්න සමතුරින් තමයි මෙයා සහ වෘතය මත පිහිටින්නේ අහන වෘත්තයේ ඡේදනය එන්නේ කොතන? බේ මෙතන. මෙතන තමයි P තියෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්න 25 ඉවරයි ඈ. හොඳයි. එතකොට දැන් ඊළඟට යනවා අපි දැන් B කොටසට. හරි මතක තියාගන්න B කොටසත් නිකන් හරියට A වගේම තමයි. A කොටස වගේම තමයි. වෙනසකට තියෙන්නේ B කොටසේ හරිද? ඔයාලා පොඩ්ඩක් ප්‍රශ්නේ අල්ලගෙන ඉන්න ඕනේ ඒ වලට සාපේක්ෂ ඒ කොටසට සාපේක්ෂ ඒ කොටස නිකන් විනාඩියයි විනාඩි කමාරක් විතර වගේ වලට හම්බෙන්නේ හදන්න ගන්න ඕකට මේ එච්චර අර ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ හැබැයි මේ ගානේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් හරිද අවසාන ප්‍රශ්නේ වෙනකන් ඔයාගේ ප්‍රශ්නේ ඔළුවේ මුළු ඇඟේ ඔළුවේ තියෙන්න ඕනේ හරි බලමු කතාව හොඳට ප්‍රශ්නේ කියවන්න
ABCD ත්‍රිකෝණාංශ ඉඩමේ පළල 14ක් වෙන අතර පළල 14යි අක් ගාල මේක ඇඳ ගන්න 14ක් මීටර් 14ක් වෙන අතර දිග එමෙන් දෙගුණේ ගා එහෙනම් දිග කීයද 28යි මීටර් එහි AEFD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ එළවලු වගා කර ඇත ආ මේක කේන්ද්‍රික ඛණ්ඩයලුයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ලොවෙත් මු කේන්ද්‍රේ මේක අනිවාර්යෙන් අරේ ආ අරේ 14යි ඈ ඔවුන් අරේ 14ක් විච්ච කේන්ද්‍රික ඛණ්ඩය මෙතන කෝණේ කියද ඍජු කෝණාශ්‍රයන් නම් මෙතන කෝණේ අංශක 90යි ඔන්න ඒකත් ඔලුවේ තියාගන්න කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ එළවලු වගා කර ඇත ඉතතර ඉතිරි කොටසේ කෙසේ මෙතන කෙසෙල් මෙතන එළවලුනේ මේවා ලියන්න ඕනේද මෙව්ව ලියන්න ඕනේ හරිද ඕක කොහෙන් හරි සමහර වෙයි ඕනේ වෙයි ඈ ඉඩමේ මුළු වර්ගඵලය සොයන්න අනේ මේකගේ ඉඩම මොන හැඩයක්ද ඍජු කෝණාශ්‍රය ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ඔක පොඩි උන්ට හොඳයි 28 ගුණ කිරීම 14 කීයක් එනවද ගුණ කරලා බලමු හරි 4 වරක් කර 32 න් 2 ඉතුරු වුණක් 4 වරක් 2 4 වරක් 32 න් 2 ඉතුරු වෙනවා 4 වරක් 2 8යි 3යි 11යි 1 වරක් 28යි 2යි 9යි 3යි 392යි මොනවද මීටර් නෙමෙයි මීටර් වර්ග එළවලු වගා කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න එළවලු වගා කරලා තියෙන්නේ කොහෙද මේක මේ බලන්න දැන් මම ඡේද ගිවන්න ඕනේ නැහැ රූප බලුවාම ඇති ආ ඒක තමයි මේ පොඩ පොඩ හරි ලියන්න කියලා කිව්වේ මේ එළවලු වගා කර ඇති කොටසේ දැන් ඔයා හිතන්නේ මේක ලියලා නැහැ කියලා එතකොට මොකද වෙන්නේ ඔයා ගිහිල්ලා බලන්නෝ නැහැ මේ ඡේද කියව කියව අඩේ එළවලු කියන්නේ මොනවද මේ එළවලු කියන්නේ මොනවද කේන්ද්‍රික ඛණ්ඩ කොටස ආ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ බලන්න කියවන්න වෙලා යනවනේ හොඳම වැඩේ මෙහෙම නෝට් කරගන්න එළවලු වගා කර ඇති කොටසේ වර්ගඵලය ලියන්න අපි හිතමු නිකන් ඒ කියලා දාන්න සමානයි මොකද සමීකරණ phi r වර්ගයයි theta බෙදීම 360 තමයි ඔයාගේ සමීකරණ හරි ඕකට අගයන් දාමු 22 බෙදීම 7යි අරය කීයද 14යි ගුණ කිරීම 14 phi r වර්ගය 14 ගුණ කිරීම 14 theta theta කීයද අංශක 90යි මේ අංශක 90යි බෙදීම 360 ඉතලා පුළුවන් පුළුවන් ඒක කපලා දාමු බිඳුවට බිඳුවයි 9ට 9වරක් 1යි 36 කියන්නේ 9වරක් 4 7ට 7වරක් 1යි 14ට 7වරක් 2යි ආ මෙතන 4 කැපෙනවා මෙයාගේ 2ට 2යි කියලා තව එකක් කරමු මෙතන 7යි කියලා 7වරක් 22 කීයද 154 7යි 7ක් 2 14 න් 4 ඉතල එක 7ක් 2 14 එකයි 15 154යි මීටර් වර්ග හරිද මම වෙලාව දෙන්නේ නැහැ හදන්න ඔයාලා වීඩියෝ පෝස්ට් කරලා හදන්න එළවලු වගා කර ඇටි කොටසේ පරිමිතිය එළවලු වගා කර ඇටි කොටසේ පරිමිතිය පරිමිතිය වෙන්න නම් අර මේ ඡාප දිගේ බෑ ඡාප දිග සමානයි මොකද්ද 2πr θ බෙදීම 360 මේ වගේ ගානම කලින් ආවනේ ආන් දැක්කද එක කොටසේ වෙනස ඒ කොටසේ මේ වගේ තැනකින් ඉවර කරනවා හැබැයි දෙක කොටසේ මේ වගේ කැරිත් තියෙනවා හොයන්න ඒ කියන්නේ මේක එක කැලක් විතරයි දෙවරක් 22 බෙදීම 7යි r කියන්නේ 14යි 90 බෙදීම 360 මෙයාට මෙයා යනවා මෙයාට 4යි 7ට 2යි දෙවරක් 2යි මේ දෙකත් කැපෙනවා කෙලින්ම 22යි බම් මේකේ පරිමිතිය අහන්නේ එහෙනම් මීටර් වර්ග මීටර් එහෙම නෙවෙයි ඈ එහෙම පටල ගන්න කිසෙල් වගාව සඳහා 406ක් වූ සම්පූර්ණ ඉඩම් කොටසක් වෙනසේ ආ හා හා මොකද්ද මේ කියන්නේ කිසෙල් වගාව සඳහා වර්ග මීටර් 406ක් වූ සම්පූර්ණ ඉඩම් කොටසක් වෙනසේ ABG මොකද්ද ABG ABG G කියලා මොකක් හරි තැනක් කොහොමද කියන වැඩි ABG ඍජුකෝණී ත්‍රිකෝණ කොටසකුත් එකතු කළ යුතු ඇත ABG කියලා ඍජුකෝණී කෑල්ල. ඒ කියන්නේ මේ මේ හරි G ඇති ඔන්නෝ ඍජුකෝණී කෑල්ලක් එකතු කරනවලු. කෙසෙල් වලට. ඒ කියන්නේ දැනට කෙසෙල් වගා කරන්න මේ ඉඩමත් ඉතුරු වෙන්නේ. ඒකට අමතරව
හරි එකතුද එකතු කළ යුතු ABG ත්‍රිකෝණයේ දල රූපයක් ඇඳ BG දිග ලියා දක්වන්න ආ මේක දිග ඕනලු හරි හොඳ ගානක් අපි ලියමු දැනට කෙසෙල් වලට ඇති ඉඩම කියවෙන්න ඇද මේ මුළු ඉඩම කීයද මුළු ඉඩම 392යි ඒකෙන් 154ක් එළවලු එහෙනම් ඊටු ටික අරවා වෙන්න එහෙනම් 392 න 154 සමානයි 12න් 4ක් 8යි එකපාර වෙයි නම් මෙහෙන් හදන්න 392 154 දෙකෙන් 4ක් බෑ 12න් 4ක් 8යි මෙතන 8යි 8න් 5ක් 3යි 3න් 1ක් 2යි 238යි හරි දැන් ඔයාලට තේරෙනවා මේකේ තියෙන වර්ගඵලය කීයද මේ බේ මේ සේර ගේම මේ සේර ගේම තියෙන 238යි අර 406ක් වෙන්න මදිනේ එහෙනම් මේ ත්‍රිකෝණේ වර්ගඵලය වෙන්න ඕනේ එහෙනම් නව ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය සමාන වෙන්නේ මොකද්ද මේකේ සේරම 406යි 406න් අඩු වෙන්න ඕනේ කියද 238ක් එතකොට නෙන්නේ අඩු කරමු 6න් 8ක් බෑ මෙහෙන් ගත්තා එහෙත් නෑ මෙහෙන් ගත්තා එහෙනම් හරි 16යි 16න් 8ක් 8යි මෙතන තියෙන දැන් 9 තියෙන්නේ 9න් 3ක් 6යි මෙතන 3 3න් 2ක් 1යි 168යි හරිද හරි ඔන්න ත්‍රිකෝණ වර්ගඵලය ආවා එහෙනම් අපි දන්නවා 168 සමාන වෙන්න ත්‍රිකෝණ වර්ගඵල සූත්‍රයට භාගයයි ආධාරකයේ වර්ගඵලය දන්නාද 28යි කියලා වතාවක් BG ආ හරි මේ දෙකට මේක යනවා 14යි එතකොට BG සමාන වෙන්න ඕනේ BG ගුණ කිරීම 14 සමාන වෙන්න 168ට දෙපැත්තම 14ෙන් බෙදන්න වෙනවා එතකොට මේ පැත්තේ BG ඉතුරු වෙනවා සමානයි අපි කපලා බලමු මෙයාව කපනවා කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් මම දන්න සිල්ප සතර දාලා දෙකෙන් කපනවා. 7යි 16ට දෙවරක් 8යි 8ට දෙවරක් 4යි ඈ. 8ේ කැපෙනවනේ. 4 7 84 කියන්නේ 12. BG සමානයි 12යි සෙන්ටිමීටර්. ත්‍රිකෝණේ දල රූපයක් ඇඳ. ආයෙනම් ඔයා මෙතන දල රූපයක් අඳින්න ඕනේ. මෙහෙම පොඩි රූපයක් අඳින්න එනවා. ඇඳලා මෙතන දාන්න ඒ සමානයි 12 සෙන්ටිමීටර 12 මීටර කියලා. එතන ඉදි දෙක ගන්න එපා මේ එතන අඳින්න. ඒක මේ සෙන්ටිමීටරම මට වැඳෙනවා. හරි මීටර ඈ. ඕම මේ ගාන හදන විදිය. සුපිරි මට්ටමේ ගානක් හොඳම අමාරුම ගානක්. ඇත්තට මේකේ සෙකන්ඩ් පාර්ට් එක සුපිරි. හරිද? සාමාන්‍යයෙන් මම හිතුවේ නිකන් මේක අහලා නවත්තයි කියලා. හරිද? ඒකේ නියමයි දල රූපයක් ඇඳ BG දිගත් ලියන්න කියලා තියෙනවා බලන්න ඔයාලගේ දැනුම කොච්චර පාවිච්චි කරනවද කියලා මේ තියරි සේර මම ඔයාලට උගන්වලා ඉවරයි හරිද මේ 10 දී අපි මේ පාඩම් ටික ඉවර කරානේ හරිද ෆිසිකල් ක්ලාස් කරද්දි මේ ඉතින් සෙකන්ඩ් පාර්ට් එකට ඇද්දි මොහොම තමයි හරිද සෙකන්ඩ් පාර්ට් එක ටිකක් දිගයි හරිද අමාරුනේ දිගයි හරි අපි යන් දෙවෙනි ගානට එක්තරා නගරයක ජනගහණයෙන් හයි එක්තරා නගරයක ජනගහණයෙන් 5න් 2ක් පාසල් සිටුන් වෙති අනේ ජනගහණයෙන් 5න් 2ක් පාසල් සිටුයි ඒ කියන්නේ 5න් 3ක්ම දෙමව්පිය වෙන්නේ ජනගහණයෙන් 20න් 3ක් රැකියාවල නියතු වේ ඉතිරි පිරිස මුළු ජනගහණයෙම 20න් 3ක් ඈ අනේ මන්ද පාසල් යනහා රැකියාවල නියතු මුළු ජනගහණය කොපමණද ජනගහණයෙන් 5න් 2කුයි ජනගහණයෙන් 20න් 3කුයි නේ අපි එකතු කරලා බලමු භාග දෙකක එකතුව චූටි කාලේ ප්‍රශ්නයක් ඈ අර කියුට් එහෙම කරන්න කිව්වේ ඕකයි ඈ 20යි මෙතන එහෙනම් 4ෙන් ගුණ වෙන්න ඕනේ මෙතනත් 4ෙන් ගුණ 4 වරක් 2 8යි ධන 3යි 10 3ක් 11 වෙන්න 11ක්ම ඔන්න ඔය කොටස් දෙකටයි ඉතිරි පිරිස ජනගහණයෙන් කොපමණද 20ෙන් මේක එකපාර ලියුවේ හැකි 20ෙන් 11ක් නේ සේරම කියන්නේ කීයද 20ෙන් 20ක් නේ 20ෙන් 20ක් වෙන කියන්නේ 29ක් වදි නේ
එක පාර ලිව්වක් අමාරු නැත්නම් ඉතින් බේ මෙහෙම කරන්න 20න් 20නේ සේරම ඕකෙන් 20න් 11ක් අඩු කරාම නේද ඉතුරු ටික එන්නේ ආ මේ යට පාද සමානයි 20 11 9 නගලයේ මුළු ජනගහණය කොහොමද මම මොකක්ද ඒ කතාව නියුතු වේ ඉතිරි පිරිස මෙච්චරයිලු අනේ 20කින් 9ක් මෙච්චරයිලු ඈ මේවත් 20කින් 9ක් මෙච්චර ඒ කියන්නේ 9ක් කියන්නේ මෙච්චරයි නං දැන් 21ක් කියන්නේ කීයක් වෙන්න ඇද්ද ඒක මම 20ෙන් ගුණ කරොත් මුළු ජනගහණය එනවා නේද මේ බං ජනගහණේ 20කට කපලා කෑලි 9ක් කියන්නේ මෙච්චරලු ඉතින් එහෙනම් මම මේක 9ට කපලා එක කෑල්ලක් හොයාගෙන එයා 20ෙන් ගුණ කරනවා කියන්නේ මුළු ජනගහණය එනවා කියන එක නේද එහෙනම් කොහොමද කරන්නේ 4608 මම බෙදනවා 9 හතරට නෑ 46යිට 9වරක් 5 45යි ඉතුරු 1ක් 10යිට 9වරක් 9යි 10යි 9ක් 1යි 18 9වරක් 2යි 512යි ඔය 512 කියන්නේ 1ක් නේ එම නිසා මුළු ජනගහණය සමානයි 512 ගුණ කිරීම 20 ID කරන්නේ උන්ට මේක ගේමක් නේ එකපාර ලියන්න පුළුවන් ගුණ කිරීමක් ලියන්න නැතු කීයද 1024.0 කියලා. මොකද 524 ගුණ කිරීම දෙක කියන්නේ 1024.0 අර බිඳුව දාන්න තියෙන්නේ. ඔක IT වල හෙන මේව එකක් සාමාන්‍යයෙන් ඔයාලා පාවිච්චි කරන GB එකක් කියන්නේ හරිද? මේ 1024 මෙගාබයිට් ඈ. මෙගාබයිට් 1000ක් කියන්නේ GB කියන්නේ. ඔයාලගේ ගම් වල එහෙම ඔය ගොඩක් අය කටි 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 කතා වෙනවා ඉතින් අර දැනුමක් නැති නුගත් අය. හරිද මතක තියාගන්න MB 1000ක් කියන්නේ GB එකක් නෙමෙයි MB 1024ක් තමයි GB එක මේ නිකාමතර කරනක් ඈ නගරයේ සිටින පාසල් සිසුන් ගණන කීයද කියලා අහනවා ආමි බන් දැන් මේ 20න් 1 කියන්නේ කීයක්ද බන් 512ක් නේද ආ ඔය 20න් 1 ඒවා කීයක් ඉන්නවද සිසුන් 20න් 1 ඒවා sorry 20න් ඔයාලට තේරෙන්නේ නැහැ නේ පහෙන් දෙකක් කියලා නේද ඉතින්. ආ. සේරම සිසුන් කීයද? සියලු සිසුන් 1024.10240යි. ජනගහණය 10240යි. ඔය ජනගහණයම බං මේ මේකනම් ජනගහණේ කෑලි පහකට කපනවා ඈ. 1 2 3යි. හරි. ඔන්නෝම කෑලි පහකට කපලා ඔය කෑලි පහෙන් මොකද කියන්නේ ඔය කෑලි පහෙන් දෙකක් පාසල් සිසුන් ඔය මේ ජනගහණයම කෑලි දෙකකට කැපුවාට පස්සේ මේකනේ සිසුන් කියන්නේ ඉතින් අපි එහෙම කරමු ඉතින් හරිද මොකද්ද කරන්න නැත්තේ මෙයාව මම පහට බෙදනවා ඈ 640 කියලා බෙදන්නේ පහට ඇයි පහට බෙදන්නේ මේ එක කෑල්ලක අගේ වෙන් ඒක දෙකෙන් ගුණ කරා නම් මට එනවානේ සිසුන් තියෙන්නේ ආ නියමයි ඈ 5² 10යි මේක එකපාර ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මම මේ නිකන් දීර්ඝ බෙදීම දැන් ජොලියට හරිද 0යි 2ට නෑ 24ට 5² 4 20යි ඉතුරුයි 4ක් 4 5² 8 40යි ඔන්න එකක් ආව 2048යි කියලා එහෙනම් එම නිසා සිසුන් ගණන සමානයි 2048 වගේ දෙගුණයක් 4096 ගාන ඉවරයි. හරිද? ඔන්න කොහමද දැන්? හරි. ආනයනික මිල රුපියල් 50ක් වටිනා යතුරු පැදියක් මෙරටට ආනයනයේදී 80%ක තීරු බදු ප්‍රතිශතයක් අය කරයි. අය කරන තීරු බදු මුදල කීයද කියලා අහනවා. ආනයනික මිල රුපියල් 50000ක් වටිනා යතුරු පැදියක් මෙරටට ආනයනයේදී 80%ක තීරු බදු ප්‍රතිශතයක් අය කරනවාලු. හරි. ඕකේ. ආනයනික මිල රුපියල් 50000ක් වන්නේ 180ක් තියෙන අය කරන තීරු බදු මම 100කට නම් 80යි නම් 50000කට කොච්චරද ඕකනේ කතාව කපමු හරි බින්දු කියන 1 2 3යි බින්දු 3යි 5² 8 වරක් 5 40යි රුපියල් 40000යි තීරු බදු මුදල අමතර ගාස්තුවක් වශයෙන් තවත් රුපියල් අප්පා මේ බයික් එකක් ගේන්න එක දෙල්ලන්නේ නැහැ වගේ තවත් රුපියල් 12500ක් වැය වෙනවලු ආයෙනින් පස්සේ යතුරු පදියේ මනු වටනාගම කීයද කියලා අහනවා
එහෙනම් වටිනාකම සමානයි රුපියල් 50000නේ 50000යි මුලින් තිබ්බේ සෝරි බිංදුවක් වැඩි වුණා पंदाहाई पनास्दाहाई हाँ हर इन्हें कल नहीं हुआ पनास्दाहा टेक तू एंड ने किया हाथरिस दाहक एक र तावे कतू एंड है दोलोस दास पांचसिया तावन ऐड दाने आरी कतू करूं बिंदु आई पहाई देकाई एकाए तरह पहाई पहाई दाहे कुपियाल एक लक्ष देदास पांचसिया ही बाइक टेके देंगा ने मारूंगी ව්‍යාපාරිකයා හරි දුවේ බයික් එක ගෙනල්ලා රුපියල් 17500ක ලාභයක් තිබාගෙන විකුණනවා අම්මට සීනි. තව රුපියල් 17500ක් මෙතනට දාන්න දෙනවා. හරිද? මිලට හරි. මිලට ගැනීමෙනි ගිනුම් කරුට තව රුපියල් 15ක එකතු කර මතු බද මත බද්දක් ගෙවීමට සිදුවන්නේ නම්. හප්පච්චි. දැන් මූ දැන් බයික් එකේ එතකොට දැන් අපි තාම විකුණුම් මිල විකුණුම් මිල කියන්නේ මොකද්ද මේකට තව 17500ක් ඈ 102500ට එකතු වෙන්නේ 17500ක් ඈ මේක එකතු කිරීම සරල හින්දා මම මේ පේලියට ලියන්න නැත්තම් පල්ලට ලියලා එකතු කරන්න ඔයාලට එහෙම පහසුයිනේ 1 2 5 5 10 බිංදුව ඉතුරු එක 7 2 9 1 10 බිංදුව ඉතුරු එක 1 බිංදුව 1 1 110000යි ඕන් දැන් ගන්න ඈ හරි දැන් මරුව ඈ රුපියල් 50000 බයික් එක දැන් වටනා රුපියල් 110000 ඈ විකුණුම් මිල ඕකේ වැට් මිල එක කොහොමද 100කට 15ක් නම් කීයකටද 110000කට කොච්චරද කපොම් බින්දු දෙක අනේ මේක 15 සරච් චක්‍රයෙන්ම කපලා දැන් මේ එකපාර ගුණ කර හැකියි අගට බින්දු දෙකක් ඉතුරුයි පහලොස්සරක් එක පහලවෙන් පහ ඉතුරු එකක් මේ පහලොස්සරක් එක පහලවෙන් පහ ඉතුරු එකක් පහලොස්සරක් එක පහලවයි එකයි දාසය ආ මේ තව රුපියල් 16500ක් වැට් විදිහටත් ගන්න ඈ මරු ඈ හරිද දැන් ගැනුම් මිල දැන් ෂෝක් අර කීයද රුපියල් 110000ක් එකතු වෙලා තිබෙකට තව එකතු වෙනවා රුපියල් 16500කුත් නයිස් 1 2 6 500යි දැන් නම් හරි නේද මේ 2018 සාමාන්‍ය බයික් එක ගාන මේ ගාන සාමාන්‍යයෙන් මේ ප්ලැටිනා එක හරි ඔය ස්කූටර් එක වගේ ගාන 126000කට වගේ තමයි සාමාන්‍ය 125 ඩිස්කවර් තිබ්බේ හරිද ඉතින් ලංකාව රජතුමෙක් ආවා ඊට පස්සේ දැන් බයික් එකක් ලක්ෂ 3කටවත් ගන්න බෑ හරි ඉතින් දැන් ඕකයි தත්ත්වය ඒ කාලේ මේ ගාන මේ 2018 ඈ වැඩි අවුරුද්දක් නෑ අවුරුදු 5යි හරිද මේ ඒ කාලේ කොත්තුවක් එහෙම 2018 සාමාන්‍යයෙන් බිත්තර කොත්තුවක් සාමාන්‍ය රුපියල් 150යි සාමාන්‍ය චිකන් ෆුල් කොත්තුවක් රුපියල් 250ට වගේ කෑවා අපි හරිද यंत्र दिन යන්ත්‍ර 10ක් පැය 6ක් ගානේ ක්‍රියාත්මක කරොත් හරිද નિયમિત ගෙරමින් දිනට નિયમિત භාණ්ඩයක් දිනට ධන දවසට අවශ්‍ය දේවල් ටික නිපදවනවලු 10වරක් හය ගියද 60යි ඈ හරිද එම භාණ්ඩ ප්‍රමාණයම පැය භාගින් නිපදවන්න වැඩිපුර යදිසිතු යන්ත්‍ර ගණන කොහොමද ඈ හරි බලමු ආයත් මිදි එනවා යන්ත්‍ර දිනනේ
අපි යන්ත්‍ර ගාන දන්නේ නැහනේ යන්ත්‍ර ගාන කීයද කියන්නේ අපේ පැය ගාන මේක දින නෙමෙයි පැය මේ එහෙම වෙන්න පුළුවන් ඈ මෙතෙන් දාන්නේ කාලයම ඉන්න පැත්ත මේ දාන්නේ යන්ත්‍ර හරි මිනිස්සු හරි හරිද ශ්‍රමය දෙන කට්ටිය හරිද මේ පැත්ත දාන්නේ ශ්‍රමය දෙන කට්ටිය මේ පැත්ත දාන්නේ කාලය සාමාන්‍ය මිනිස් දින මිලි කේස් එකේ හරිද මෙතන x නම් මේ පුර දවසට පැය 5යිල වැඩ කරන්නේ වි කියන්නේ මේ මැෂින් එක පැය 5කින් හරිද ඒක පැය 5කින් කරන්න නම් කලින් පැය 6ක් වැඩ කරා පැය 5කින් කරන්නේ හැබැයි මේ අපේ වැඩ ගන්න කොච්චරද 60යිනේ 60ම තමයි මේ 10 වරක් 6 60 වගේ මේ x ගුණ කිරීම පහ 60යි 5යි x සමානයි 60යි අරකම තමයි කරන්න තියෙන්නේ x සමානයි 12යි ඒ කියන්නේ දැන් යන්ත්‍ර කීයක් ඕනේ 12ක් ඕනේ එහෙනම් වැඩිපුර යන්ත්‍ර දැනට තියෙනවනේ යන්ත්‍ර 10ක් ඕනේ යන්ත්‍ර 12යි එහෙනම් යන්ත්‍ර දෙකක් අවශ්‍යයි මන් දන්නවා මේ අවුරුද්දේ කරපු ගොඩාක් ළමයි හරිද කෙලින්ම මේක උත්තරය ආවා යන්ත්‍ර 12යි කියලා ගෙඩි පිටින් උත්තරය ඇරියා හොඳට වරද්ද ගත්තා ඔයාලත් එහෙම කරන්න එක්සෑම් එකට දරුවන් සර්මයි විභාගයට වෙනී සිටි සමූහයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ විභාගයට වෙනී සිටි සිසුන් විභාගයට වෙනී සිටි සිසුන් කියන්නේ මොකද්ද මේ අපි ඕකට කියනවා සර්වස්ත කුලකය කියලා. සර්වස්ත කුලකය කියන්නේ මොකද්ද හැමෝම. විභාගයට පෙනී සිටි සිසුන් තමයි මේ ඉන්නේ හැමෝම. ඒ කියන්නේ විභාගයට පෙනී සිටි ගෑනු ළමයි. ආ මේ ඉන්නේ ගෑනු ළමයි. ඔකේ. එතකොට ඒ අකුර ඇතුළේ ඉන්න ගෑනු ළමයි නම් ඒ අකුරට අයිති නැති කට්ටිය පිරිමි ළමයි නේ. B කියන්නේ විභාගයෙන් සමස්තුන් නේ. හරි. විභාගයෙන් සමස්තුන්. ඔන්න දැන් ඔයාලගේ හසල දැනුම පාවිච්චි කරලා මට කියන්න මේ එක එක ප්‍රදේශ මොනවද කියලා. හරිද? මේ ඉන්නේ සමස්සිසුන් නේ. මේ ඉන්නේ ගෑනු ළමයි. එහෙනම් මේ මැද ඉන්නේ කවුද? මේ ඉන්නේ විභාගයේ සමත්ෙච්ච ගෑනු ළමයි. එතකොට මේ 18 එන. මේ 18 තමයි ගෑනු නොවේ නම් මේ සේරම පිරිමි වෙන්නේ. එහෙනම් මේ ඉන්නේ සමත් පිරිමි කට්ටිය. මේ එළියේ ඉන්නේ එහෙනම් කවුද? අසමත්. හරිද? සමත් බෝලේ නැත්නම් අසමත් වෙන්න ඕනේ. මේක කෙල්ලෝ නම් ඉන්නේ මේ ඉන්නේ පිරිමි ළමයි. මේ ඉන්නේ අසමත් පිරිමි ළමයි. මේ ඉන්නේ අසමත් ගෑනු ළමයි. හරිද? ඔයාලා මොන ගොඩේට වැටිද දන්නේ මේ වරි වැහි ලකුණු ආවනේ. මන් දන්නේ නැහැ. හරිද? හොඳට ලියන්න. ඉතින් NA කියලා හිටනු මේ මොකද්ද මේ? අනේ මේ මේක ගණන් ගන්න එපා. N කියන්නේ number of හරිද? number of A. ඒ කියන්නේ ඒ වලට අයිති ගණන ඒ වලට අයිති ගණන ඒ බෝලේ ඇතුලේ 60ක් ඉන්නවලු ඒක ඔය කියන්නේ යනේ ඒ බෝලේ ඇතුලේ 60ක් ඉන්නවා ඔය එක තමයි වෙන්නේ 60යි කියන්නේ BNB 40යි ඒ කියන්නේ මේ බෝලේ ඇතුලේ 40ක් ඉන්නවලු NB 40යි ආ ඕන් අපිට ගණන් හදන්න පුළුවන් දැන් පට ගාලා මේ බෝලේ ඇතුලේ 40ක් ඉන්නවනะ ඒ බෝලේ මේ ටිකේ ඉන්නවනะ 18 දෙනේ එතකොට ඉතුරු සේරමින් නැත්නම් මේක නේද එහෙනම් මේක කීයක් වෙනවා 12ක් වෙනවා ඉතින් දැන් හරි ලේසි මේකේ මේනි චුට්ටේ 12ක් ඉන්නවනම් මේ රවුම ඇතුලේ 60ක් ඉන්නෝ නෑ ඒ 60න් 12ක් දැනට මේක ඉන්නවනම් ඉතුරු 30 වැරදුනා ඉතුරු 48 දෙනාම කොහෙද ඉන්නේ නැත්තේ බෙන්න මේකේ ඒ කියන්නේ බලන්න මේ කෙල්ල මොඩයි ඈ මේ කෙල්ල කීයක් ෆේල්ද නේ කොල්ලෝ නම් ෆේල්ලා තියෙන නමේ කෙල්ලෝ 48ක් ෆේල් වෙලා හරිම දුක්ඛජනකයි හරි මන් දන්නේ විභාගය සමත් ගෑන් ළමුන් ගන්න කීයද විභාගය සමත් වෙන්න ගෑන් ළමයි වෙන්නත් ඕනේ එහෙනම් බේ මේ ටිකනේ 12යි හරිද මත තියන්න කුලකේ ඔන්නෝ ලස්සන පුරවල ඉවර කරන්න වෙන් රූපේ අඳුරු කර ගැති පිටසේ සිටන අය කවුරුන්දයි විස්තර කර. එය කුල අංකණයෙන් ලියන්න. හරි. විස්තර කරලා ලියමුකෝ. විස්තර කර එය කුල අංකණයෙන් ලියන්න. හරිද? කුල අංකණයෙන් කිව්වහම මේක හරියට එන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න. විස්තර කිරීමක් විදිහට අපි මෙහෙම ලියමු. ඉස්සෙල්ලම අර කුල අංකණය කියලා දෙන්නම්. විස්තර කිරීමක් විදිහට මොකද්ද? අසමත් ගැහැණු ළමයි.
හරිද විභාගය අසමත් කියන්න හොඳ නැහැ විභාගය අනේයි කයි එක්සෑම් එකක් නිකන් ෆේල් වෙලා හරි හරි අසමත් ගහන්න ළමයි හරි බලන්න මේ අඳුරු කරලා තියෙන කොටස කාට විතරදයි ඒට විතරයි නේ ඒට විතරයි අයිති ඒට විතරයි අයිති කියන එකේ තේරුම බීට අයිති නෑ නේද ආ ඒට විතරයි අයිති බීට අයිති නෑ හරිද ඔන්න ඔහම තමයි ලියන්න වෙන්නේ ඕක ලියන්නේ කොහොමද ඔන්න ඒට අයිති ඕකනේ තේරුම ඒට අයිති කිව්වා මේ දෙම් මේ ටික කරාගෙන යවනේ ඒට අයිති කිව්වම නේද නේ ඒට අයිති ඒට විතරයි අපිට විතරයි කියලා මේ කුලගංගනේ මොකක්වත් කරන්න පුළුවන්ද බෑ 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 අපිට මේ දාන්න උලා මොකද්ද හෝහා ඒවා විතරයි නේ ඒට අයිති බීට අයිති නැ මේ දෙ බීට අයිති ඈ බීට අයිති නැ හැබැයි බීට අයිති නැ කිව්වහම මේ බා මේ බීට අයිති නැ ඒට අයිති බීට අයිති නැ කිව්වහම ඒ ප්‍රදේශ කොහමද ඉන්නු නැත්තේ මේ අපි ලියලා තියන්නේ ඒට අයිති බීට අයිති නැ මේ ඒට අයිති කියන එක නම් අවුලක් නැ මේ මම දැන් පාඩ කරලා ඉවරයි බීට අයිති නැ කියන්නේ බේම් මේ ටිකනේ ඔන්න බීට අයිති නැහැ මම මේ ටුක්ට මකලා ආයේ පොඩ්ඩක් මේ හරි ඕකේ බලන්න ඒට අයිති නම් මොකක්ද ඒකේ තේරුම වෙන්න मुका ඒට අයිති වෙලා හරිද ඒට අයිති වෙලා බීට අයිති නැති වෙලා හැබැයි ඒ අවස්ථා දෙකේදීම කැපිච්ච ටික නේද මේ පාට කරියේ මේ බලන්න මේක මේ පැත්තටත් කැපෙනවා මේ පැත්තටත් කැපෙනවා දෙවරක් පාට වෙච්ච කියලා ඔයාගේ මං අර පොතක් දුන්නනේ ලියන්න ඒක ලියන්න කිව්වනේ ඡේදනය දෙවරක් පාට කරලා දෙවරක් පාට කරන කියන එකේ මොකද්ද වෙන්නේ නැත්තේ ඡේදනය එහෙනම් ඔන්න ඔයාගේ කුල සංකණේ ඉතිර ඉවරයි. මෙතන ලියන්න ගෙලින්ම A ඡේදන B ඩෑෂ් සමානයි ඔන්න ඔහම. ඔයාගේ උත්තරේ ඉවරයි. හරි. එහෙනම් ඔන්න ඔහම එන්න ඕනේ හරියට. ළමයි ඉතින් ඔහොම හදන්න ගණන්. හරි. ඔහොම නැතුව බෑ. විභාගයට පෙනී සිටි මුළු සිසුන් ගණන කීයද කියලා අහනවා. අනේ කීයද විභාගයට පෙනී සිටි මුළු සිසුන් ගණන? බලමු මෙතන අපිට පොඩ්ඩක් මේක ගියා නේද මම පොඩ්ඩක් ආය ගන්න මෙතන 60ක් තිබ්බා මෙතන 60යි මෙතන 12ක් තිබ්බා මෙතන 40ක් තිබ්බා මෙතන 12යි මෙතන 48ක් තිබ්බනේ හරි එහෙනම් ඔයා විභාගයේ තේරි සිට මුළු සිසුන් ගණන ඔයා මෙතන ලියලා හැදුවත් එකයි නැතත් එකයි කොහොමද කියන්නේ 48 දන 12 දන 18 දන 9 සමානයි කීයද 60යි 77යි 77යි 87යි හරි එහෙනම් අපේ ඒ ගානත් එතනින් ඉවර වෙනවා සුපිරිම තත්ත්වයේ ගානක් අපි යම් B කොටසට B කොටස අනිවාර්යෙන් හැදිලා තියෙන සම්භාවිතාව කතාවෙන් පෙට්ටියක හැඩයෙන් හා විශාලත්වයෙන් සමාන අඹ ගෙඩි 5ක් ඇත ඉන් 3ක් ඉදුණු ඒවා වන අතර ඉතිරි අමුවේ
ඉදුණු ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව කියන. ඉතින් බං ගෙඩි පහක් තියෙනවලු. ගෙඩි පහෙන් ඉදිච්ච 3යි. හරි. මේ සම්භාවිතාව ලියන හැටි මතකද? සම්භාවිතාව ලියද්දී ඕනනම් මේක පොතට දාගන්න ඔයාලගේ. මෙතන දානවා මොකද්ද? අවස්ථා ගණන. අවස්ථා ගණන බෙදීම මුළු අවස්ථා ගණන තමයි සම්භාවිතාව. හරිද? අවස්ථා ගන්න සම බෙදීම මුළු අවස්ථා ගන්න. බලන්න. ගෙඩි 3ක් ඉදුණු ඒවා. සේරම ගෙඩි 5යි ඉදුණු ඒවා 3යි. සේරම ගෙඩි 5යි ඉදුණු ඒවා 3යි. ආ සේරම ගෙඩි 5යි ඉදුණු ඒවා 3යි. එහෙනම් 5ෙන් 3යි. ඉහත සිදුවීමට අදාළ පහත දී ඇති අසම්පූර්ණ රුක්සටහනි ශාඛා මත අදාළ සම්භාවිතාව ලියන්න කියලා කියනවා. අනේ ඉතින් හරි ලේසි. පළමු ගැනීම. 5ෙන් 3ක් ඉදුණු නම් එහෙනම් 5ෙන් 2ක් අමු වෙන්න ඕනේ. ඕම් කරා. පළමුව ගත් අබගෙඩිය ආපසු දමා. අනේ එහෙනම් මේක ආපසු දමා කරන එකක්. ආ ආපසු දමා තවත් අබගෙඩියක් අහඹු ලෙස ඉවතට ගැනීමට අදාළ සිද්ධිය තුළ දීර්ඝ කරේ වාර දෙකේදී ඉදුණු ගෙඩි දෙකක් ලැබීමේ සම්භාවිතාව සොයා. ඉතින් අද මෙතනක් දානවා ඉදුණු අමු ඉදුණු අමු කියලා ආයත දාන හින්දා මේක 5යි ආයත දාන හින්දා මේක 2යි ආපහු නොදමා කිව්ව චුට්ටක් මේක හිතන්න වෙනවා නොදමා නම් දැන් නිකන් හිතන් අඹ ගෙඩියක් කරන් දැම්මනේ ඉතින් හිතන්නකෝ දැන් පළවෙනි පාර ඉදුණු ගෙඩියක් ගත්තා කියන්නේ ගෙඩි පහක් තිබ්බ එකෙන් මොකක්ද කරන්නේ ගෙඩි 4 වෙනවා පළවෙනි පාර ඉදුණු එකක් ගත්තා කියන්නේ දැන් තියෙන ඉදුණු ඒවා 2යි අමු අඹ වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අමු ගෙඩි දෙකේ හැමෝම තියෙන මෙතන 4ෙන් 2 වෙනවා පළවෙනි පාර අමු එකක් කරන් එතන මෙතන 4 වෙනවා ඉදුණු 3 හැමෝම තියෙනවා 4ෙන් 3 වෙනවා හැබැයි මෙයා මොකද තියෙන්නේ අමු එකක් නෑ ගත්තේ මෙතන එකක් වෙනවා හරි ඕව වෙයි දැන් අහන්නේ දීර්ඝ කරේ මගේ වාර දෙකේදීම ඉදුණු ඈ ඒ කියන්නේ පළවෙනි පාරත් ඉදුණු වෙන්න දෙවෙනි පාරත් ඉදුණු වෙන්න ඒ කියන්නේ මේ දෙක 5ෙන් 3 ගුණ කිරීම 5ෙන් 3 මේක මෙතන හදමුනේ 5ෙන් 3 ගුණ කිරීම 5ෙන් 3 සමානයි 9 බෙදීම් 25යි සම්භාවිතාව ඕක උතනින් එහාට දැන් ඔයාලා ඊළඟ අහන මහා බරයරුම් පරපතල ප්‍රශ්නයක් තමයි සර් 4 බෙදීම 16 වගේ තිබ්බොත් අපි ඕක එකයට 4 කියලා දාන්න ඕනේද එහෙම දාන්න අවශ්‍ය නැහැ අනිවාර්ය නැහැ අනිවාර්ය නැහැ අපි සාමාන්‍ය සම්භාවිතාව සලකන්නේ මෙහෙම මුළු එකට සාපේක්ෂව හරිද එතකොට මෙයාව සුළු කරලා මෙයාව 4න් 1යි කියනවට වඩා 16න් 4යි කියන අවස්ථාව තමයි හොඳ හරි අපි සාමාන්‍යයෙන් 6 මැච් වල සාමාන්‍යයෙන් අපි කැම්පස් එකේදී ඕවා සුළු කරන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන් සුළු නොකරම තියාගන්න තමයි අපි try කරන්නේ ඉතින් ඔයාලත් එහෙම හුරු වෙන්න ඕක සුළු කරන්න අවශ්‍ය නැහැ අපි එහෙනම් වැඩි අවසන් කරන්න යන්නේ පාසල 11 ශ්‍රේණියේ සිසුන් 40ක් సౌందర్య විෂය සඳහා හදාරන විෂයන් හා එක් විෂය හදාරන සිසුන් ඇතුළත් අසම්පූර්ණ බගුවක් පහත දැක්වේ. මෙම තොරතුරු වටරස්තරයකින් දැක්වීමට අදාළ කේන්ද්‍රික කෝණය ඇතුළත් කර අසම්පූර්ණ තීරුවක්ද ඇතුළත් වේ. හරි ඕකේ. 11 ශ්‍රේණියේ සිසුන් 40ක් ඉන්නවලු ඈ. හරි. එහෙනම් සිසුන් ගන්න 40ක් වෙන්න. 18යි 10යි 28යි 4යි 32යි 32යි 8යි 40ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන 8 කියලා පිරෙන්න ඕනේ. එක් විෂය දාන සම්පූර්ණ දෙක. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හොයන්න වෙනවා නේද? අංශ ළමයි මේ මෙහෙම දාන්න. හරිද? මෙතනදී ඔයාලා චුට්ටි නිකන් මම පොඩ්ඩක් ඔයාලට ගිමන් දිශාසේකර ක්‍රමය කියලා දෙන්නම්. මේක අමාරුයි. හැම ගානකටම මේක යොදන්න පුළුවන්. හරිද? ඔයාලා හිතන විදිහත් එක්ක තමයි මේකේ ලේසි අමාරු වෙන එක තීරණය වෙන්නේ. මම යෝජනා කරනවා මේක කමන්නේ කියලා දෙන්න. හරි. බලන්න මෙතන සිසුන් ඉන්නේ මෙතන තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා එකක්. නේ? එකිනෙකට වෙනස් දේවල් දෙකක්. හරිද? මම කරන වැඩේ මෙතන දානවා සිසුන් මෙතන කෝණය කියලා දානවා. මේ බලන්න. සිසුන් 40ක් හිටියොත් ඔයා දන්න දේ ලියන්න ඕනේ. සිසුන් 40ක් හිටියොත් කෝණේ කීයක් වෙන්නේ නැහැ 360ක් වෙන්නේ බෑ.
ඇයි මේක වටප්‍රස්ථාරයකින් දක්වන්නේ වටප්‍රස්ථාරයේ හේරම කෝණේ 300 එයි මේ වටප්‍රස්ථාරය කියන්නේ මේ රවුම හරි දෝකේ කෝණ තමයි වෙනස් වෙන්නේ හරි 40 නම් 360යි එහෙනම් 18 නම් කියද 162යි 10 නම් 90 දෙක අන්න ඒ වගේ එහෙනම් 8 නම් කීයද මෙතෙන් ඔයා කැමතිම කෙනාගේ මුල් ලකුණ දාගන්න හරිද මොකක් හරි නිකන් y කියලා දාගමුකෝ හරි මෙයා ගුණ කරනවා මෙයාගේ එතකොට එනවා 40 ගුණ කිරීම y සමානයි 360 ගුණ කිරීම 8යි එතකොට y එක මෙයා ඉන්නා මොකද කරන්නේ දෙපැත්තම 40න් බෙදනවා y තනි කරගන්න 8යි 5යි 5යි 7යි 10යි 10 දෙවරක් 5යි y සමානයි අංශක 75යි y සමාන අංශක 75යි හරිම ලේසි ලස්සනට උත්තරේ එනවා හරි ඉතින් මේකෙත් ඒ විදිහටම කරන්න තියෙන්නේ බල 8කට 75යි නම් 4ට මේ 75 භාගෙ වෙන්නේ ඒ කියන්නේ අංශක 30 sorry 35යි නේ අංශක 30 7යි කලා 30ක් වෙන්න ඕනේ අංශක 37යි කලා 30ක් වෙන්න ඕනේ හරිද නැත්නම් ඉතින් මේකම ගන්නකෝ මේකේ මොකද්ද වෙන්නේ නැත්තේ හරිද මේක වෙනස් වෙන්නේ 4 කියලා එච්චරයි වෙනස. එතකොට 40 ගුණ කිරීම y සමානයි 4 ගුණ කිරීම 360. බෙදනවා 40න්. බෙදනවා 40න්. ආ මම මේක වැරදි වගේ යන්නේ. එතකොට බිංදුවට බිංදුව යනවා 4ට 9යි. 9වරක් 4 y සමානයි 9වරක් 4 36යි. අංශක 36යි. පොඩි කේස් එකක් වුණා. මම මෙයා ගත්තා හරිද? මෙතන අංශක 72ක් වෙන්නේ නැත්තේනි. මෙතන අංශක 72ක් මම කලින් පාර සුළු කරලා වැරදි. මම කලින් පාර සුළු කරලා වැරදි මම ආපහු කියනවා මම කලින් පාර සුළු කරලා වැරදි මෙතන 8. මෙතන 8. අපි බෙදලා වැරදි. 40ට 8 වරක් 5යි. මෙතන ඕ මෙතන වැරදුනාද 8ට 1යි 40ට 8 වරක් 5යි 360 මම 5ෙන් බෙදලා වැරදි 5 වරක් 7 35යි ඉතුරු 10ක් 10ට 7 වරක් කීයද 2යි 5යි නෙමෙයිනේ මම මෙතන වැරද්දලාද හරි ඈ මෙතන අංශක 72යි මෙතන අංශක 36යි මේ බලන්න මේ 8ට 72යි නං 4ට 36යි සංගීතය හදාරන සිසුන් ගන්න 8යි සංගීතය හදාරන සිසුන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 72යි නාට්‍ය රංගලාව හදාරන සිසුන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සොයන්න නාට්‍ය රංගලාව කියන්නේ අනිත් එකනේ අංශක 36යි අපි හොයලා ඉවරයි ප්‍රස්ථාරය සම්පූර්ණ කර දක්වන්න හරි මෙතෙන්ද ඔයාලා කෝණ මානය පාවිච්චි කරන්න මොකද අංශක 72 කියන එක කවකටෙන් ගන්න බෑ අංශක 36 කියන එක කවකටෙන් ගන්න බෑ එහෙනම් මේක කෝණ මානෙන් දිලා හරියට බලලා ගන්න නිකන් ආසන්නව අඳින්නම් පොඩ්ඩක් බලමු මේකේ කෝණ ටික මා කැත කෝණ ටිකක් තියෙන්නේ 162 90 මේ බලන්න අමාරු මේක තමයි අපිට ඇඳලා දෙලා තියෙන 90 හරිද 72යි 36යි අංශක 36 නිකන් මේ මෙහෙමයි මං හිතන්නේ අංශක 36 මොනවද නාට්‍ය මෙතන ලියන්නේ නාට්‍ය හා රංගකලාව කියලා. එතකොට ඊළඟ එක 72යි. 72 නිකන් මේ මෙහෙම වගේයි මට හිතන හැටියට. ওই දෙකක් යනද නම් ඇති. 72 කියන්නේ මොනවද? සංගීතය. හරිද? එතකොට මේක නොදැනීම 168ක් වෙලා. ඔය උඩට 2යි මයින් වෙන්නේ නැත්තේ. 168
චිත්‍රනේ හරිද ඕනනම් මෙතන ඉන්න ගාණක් ලිව්වත් කමක් නැහැ 4යි 8යි 18යි කෝ 18යි නැටුම් 10යි හරිනේ ඔන්නෝම මේවා කරලා දැම්මනං ඉවරයි එතකොට ඔයාලට මොන මොන වගේ ප්‍රශ්න එයිද නැද්ද කියලා මන් දන්නේ හරි එතකොට අපි සිකුරාදා රෑ මේකේ සෙකන්ඩ් පාර්ට් එක අපි සාකච්ඡා කරමු ෆස්ට් පේපර් එක සාකච්ඡා කරන්නත් පැය දෙකකට වගේ ආසන්න කාලයක් ගියා හැබැයි සෙකන්ඩ් පේපර් එක ඔයාලා කරලා තියෙන හින්දා මං හිතනවා මෙච්චර ටයිම් එකක් යන්නේ නැති වෙයි කියලා හරි එහෙනම් මම රෙකෝඩ් එක ඕෆ් කරනවා ඔයාලා මේක ඔයාලගේ යාළු ඉන්නවා නම් උන්ට ෂෙයා කරන්න ඕනේ කියන මලක් කරගන්න කමක් නැහැ මේ හරි එහෙනම් අපි සෙකන්ඩ් පාර්ට් එකෙන් හම්බෙමු